භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේදීත් අපි සුපුරුදු පරිදි ඒ සිද්ධ කරගෙන ආපු ථේරවාද ශාසනයෙහි මූලධර්ම කියන ධර්ම වැඩසටහනේ පාඨමාලාවේ ලෝකෝත්තර සිත් සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමට පැමිණෙනවා. අදින් අපි සිත් පිළිබඳව කෙටි හැඳින්වීම අවසන් කරනවා. ඊළඟට චෛතසික පිළිබඳව තා කෙටියෙන් විස්තර කරලා රූප සම්බන්ධයෙන් විස්තරයක් කරලා ඊළඟට අපි අනුප්පන්න ධර්මාදී පිළිබඳව කතා කරන්නට පටන් ගන්නවා. මේ වෙනකන් අපි කතා කරා සිත් සම්බන්ධයෙන්. සිත බෙදෙනවා කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර බෙදෙන්. ඒ කාමාවචර සිත් සම්බන්ධයෙන් අපි කෙටියෙන් කතා කරන්නට යෙදුණා. ඊට පස්සේ රූපාවචර සිත, අරූපාවචර සිත් සම්බන්ධයෙන් ඊයේ දවසේදී කතා කරා. ඒකෙදී අද දැන් ඉතිරිව තියෙන්නේ ලෝකෝත්තර සිත් සම්බන්ධයෙන් කතා කරන්න. මේකෙන් මතක තියාගන්න ඕනේ ප්‍රධානම දේ තමයි අපි ඉස්සල්ලාම හැඳින්වුවා සිත කියන්නේ එක පරමාර්ථ ධර්මයක්. එක ලක්ෂණයෙන් යුක්ත ධර්මයක්. මේ සිත නානා ක්‍රම වලට බෙදලා තමයි මේ හඳුන්වලා තියෙන්නේ. කාමාවචර, රූපාවචර, අරූපාවචර ලෙස භූමි ભેදයෙන් බෙදෙනවා. කුසල අකුසල විපාක ක්‍රියා කියලා බෙදෙනවා. ඒ වගේම සමහර යෙදෙන ධානාංග අනුව බෙදෙනවා. ඒ වගේම ඒ වයින් ප්‍රහාණය කරන කෙලෙස් ධර්ම අනුව බෙදෙනවා. මේ ආදී ලෙසට සිතේ බෙදීම් තියෙනවා. නමුත් මේ හැම සිතක්ම ආරම්මන විජානන ලක්ෂණයෙන් එකක්මයි. ඒවායේ චෛතසික යෙදෙනවා මිශ්‍ර වෙවි. ඒ චෛතසික අනුවත් සමහර වෙලාවට සිත කියන එක බෙදී යනවා. ඉතින් සිත කියන එක අපි දන්නවා චෛතසික වලින් තොරව කවදාවත් හටගන්නේ නැහැ. තමයි හැමතිස්සෙම චෛතසික සමග මිශ්‍ර වෙලා තමයි සිත කියන එක හටගන්නේ. ඒ නිසා චෛතසික වලත් යෙදීමත් සිත්වල බෙදීමට හේතු වෙන. සමහර ලාවට ඒ හත ගන්න වස්තු රූපය අනුව බෙදලා තියෙනනේ. චක්කු විඥාන, සෝත විඥාන ආදී ලෙසට. ඉතින් අද අපි කතා කරන්නේ ලෝකෝත්තර සිත් 8 පිළිබඳව. ඒ හතරවෙනි පිටුවේ අවසානයේම තියෙනවා නම්බර 8 ලෝකෝත්තර සිත් 8 කොටස් දෙකකට බෙදේ. මොනවද? ඊළඟ පිටුවේ තියෙනවා ලෝකෝත්තර මාර්ග සිත් 4යි, ලෝකෝත්තර ඵල සිත් 4යි. මේක බොහෝ බෞද්ධයන්ට හුරු වචන හතරක් මාර්ග ඵල කියන ඒවා. ඒකෙදි මතක තියාගන්න ඕනේ ලෝකෝත්තර සිත්වල මාර්ගසිත තමයි කුසලසිත. ලෝකෝත්තර කුසලසිත තමයි මාර්ගසිත. ලෝකෝත්තර විපාකසිත තමයි ඵලසිත. මේ මාර්ගසිත අතරින් ඉස්සරහින් උන්න ලියාගන්න කුසල කියලා. ලෝකෝත්තර ඵලසිත හතර ඉස්සරහින් ලියාගන්න විපාක කියලා. ලෝකෝත්තර සිත්වල ක්‍රියාසිත කියලා කොටසක් නැහැ. දැන් ඔය පිංගුතුන් දැක්කා. දකින්න නැති කාමාවචර සිත්වල ක්‍රියාසිත කියලා කොටසක් තිබුණා. රූපාවචර සිත්වල ක්‍රියාසිත තිබුණා. අරූපාවචර සිත්වල ක්‍රියා තිබුණා. ලෝකෝත්තර සිත්වල ක්‍රියා කියලා කොටසක් නැහැ. ඒකට හේතුව තමයි අපි ඊටත් මතක් කරන්නට ඇති කුසල සිත් සහ ක්‍රියාසිත කියන ඒවා. දැන් ඔකේ අහේතුක විපාක අහේතුක ක්‍රියාසිත තුන ගැන පොඩ්ඩක් අපි පැත්තකින් තිබ්බොත් කාමාවචර මහා කාම සෝබන සිත්වල, රූපාවචර සිත්වල, අරූපාවචර සිත්වල ක්‍රියාසිත සහ කුසලසිත කියන එක බොහෝ දුරට සමානයි. හොඳ කර්මයක් කරනකොට, දාන ආදී පුණ්‍ය කර්ම කරනකොට, භාවනා කරනකොට, සමාධියට සමවදිනකොට, ඒ යහපත් ක්‍රියාවන් සිද්ධ කරනකොට යම් කෙනෙක් රහත් නොවිච්ච කෙනෙක් නම් ඒ යහපත් කර්මයන් සිද්ධ කරන්නේ. ඒ සිත් වලට කියනවා කුසලසිත කියලා. යම් කෙනෙක් රහත් වෙලා නම්, අනුසය රහිත సంతානයක නම් ඒ සිත් පහළ වුණේ ඒ සිත්වලට කියනවා ක්‍රියාසිත කියලා. ඒ නිසා කුසල සිතම රහත් වුණාට පස්සේ පහළ වෙනකොට ක්‍රියාසිත කියලා කියනවා. එහෙම නැත්නම් ක්‍රියාසිත කියලා 아무තු විශේෂයෙන් පහළ වෙන සිතක් නෙවෙයි. ලෝකෝත්තර සිත්වල ක්‍රියාසිත නැති වෙන්නට හේතුව තමයි දැන් ලෝකෝත්තර මාර්ගසිත තමයි කුසලසිත. ලෝකෝත්තර මාර්ගසිත එකපාරක් සෝතාපන්න මාර්ගසිත එකවරක් ඉපදුනාට පස්සේ නැවතේ සෝවාන් මාර්ගසිත උපදවන්නට අවශ්‍ය නැහැ. මොකද හේතුව මාර්ගසිතකින් කරන ප්‍රධානම කෘත්‍යය තමයි ඊට අදාළ කෙලෙස් ධර්ම කපන එක, විනාශ කරන එක. කෙලෙස් ධර්ම විනාශ කරාට පස්සේ සම්පූර්ණයෙන් විනාශ කරාට පස්සේ නැවත ඒ ධර්ම විනාශ කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඒ ලෝකෝත්තර මාර්ග සිත් වලින් කෙරෙන කෘත්‍ය නැවත ආපහු කරන්නට රිපීට් කරන්නට අවශ්‍යතාවයක් නැති නිසා ලෝකෝත්තර සිත් වල ක්‍රියාසිත කියන කොටස පහළවන්නේ නැහැ. දැන් අපි දන් දෙනවා, බණ කියනවා, රහත් වෙලත් දන් දීම් බණ කීම ආදී සිද්ධ කරනවා. ඒ නිසා අපි මහා කුසල සිතෙන් කරපු ක්‍රියාවන් රහත් වෙලා නැවත කරනකොට ඒක ක්‍රියාසිත ලෙස පහළ වෙනවා. දැන් මාර්ගසිත හතරෙන් කරන දේ තමයි කෙලෙස් නැසීම. ඒ කෙලෙස් නැසීම නැවත නැවත කරන්න අවශ්‍ය නැහැ එකපාරක් නැසුවට පස්සේ. ඒ නිසා තමයි ලෝකෝත්තර සිත්වල ක්‍රියාසිත කියන කොටස පහළවන්නේ නැත්තේ. ඒක ඉස්සලම මතක තියාගමු. ඊළඟට කියනවා සෝතාපට්ටි මග්ගසිත, සකදාගාමි මග්ගසිත, අනාගාමි මග්ගසිත, අරහත් මග්ගනිස. ඒ කියන්නේ සෝවාන් වෙනකොට පහළ වෙන මාර්ගසිත, සකෘදාගාමි වෙනකොට පහළ වෙන මාර්ගසිත, අනාගාමී වෙනකොට පහළ වෙන මාර්ගසිත, රහත් වෙනකොට පහළ වෙන මාර්ගසිත. මේ සිත් ගැන මම දීර්ඝ වශයෙන් විස්තර කරන්නට යන්නේ නැහැ. මේ අවස්ථාවේදී මට අවශ්‍ය වන්නේ ශ්‍රාවක පිරිස මේ සිත් පාඩම් කර ගැනීම. ඒ සෝවාන් මාර්ගසිතට අනතුරුව පහළ වෙන සිත් තමයි සෝතාපට්ටි ඵලසිත. අපි සිංහලෙන් කියන සෝවාන් ඵලසිත කියලා. ඊළඟට සකදාගාමි මාර්ගසිතේ විපාක ලෙස පහළ වෙන්නේ සකදාගාමි ඵලසිත. අනාගාමි මාර්ගයේ විපාක ලෙස පහළවන්නේ අනාගාමි ඵලසිත. අරිහත් මාර්ගයේ විපාක ලෙස පහළවන්නේ අරිහත් ඵලසිත. එතකොට මාර්ගසිතට අදාළව ඵලසිත කියලා එකකුත් පහළ වෙනවා. ඉතින් මේ මාර්ගසිත වලින් කරන්නේ කෙලෙස් ධර්ම නැසන එක, විනාශ කරන එක. ඵලසිත මේ මාර්ග ධර්මවල ප්‍රතිඵලයක් ලෙසයි පහළ වෙන්නේ. මාර්ග හතරක් තියෙනවා, ඵල හතරක් තියෙනවා. ඒ අනුව පුද්ගලයෝ 8 දෙනෙක් වෙනවා. ඒ පුද්ගලයෝ 8 දෙනාට අපි කියනවා අෂ්ඨාර්ය පුද්ගල සංඝරත්නය. සංඝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක කියන අර්ථයෙන්. එතනදී ගිහි පැවිදි ભેදයකින් තොරව යම් කෙනෙක් මේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල වලටපත් වෙනවා නම්, පත් වෙලා තියෙනවා නම්, ඒ පුද්ගලයෝ ආර්ය පුද්ගලයන් ලෙස හඳුන්වනවා. ඒ නිසා මේ මාර්ගසිත 4 සහ ඵලසිත 4 ඊටාම වැදගත්. අපේ සියලු ප්‍රතිපදාවන් බෞද්ධයන් ලෙස, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස අපි සිද්ධ කරන්නේ මෙන්න මේ කියන මාර්ගඵල සිත් සාක්ෂාත් කර ගැනීම තමයි අපේ පුහුණුවේ තියෙන එක අරමුණ. හැබැයි මතක තියාගන්න, අපේ පුහුණුවේ තියෙන අවසාන ඉලක්කය මාර්ගඵල ලැබීම නෙවෙයි. අවසාන ඉලක්කය තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවීම. ඒක හොඳට හවු වෙනවානේ රතවිනීත සූත්‍රයේදී. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කරාම මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේගෙන් කවරක් සඳහාද ප්‍රතිපදා පුරන්නේ, ප්‍රතිපත්ති පුරන්නේ කිව්වම අහනවනේ පිළිවෙලින් සීල විසුද්ධිය සඳහාද, චිත්ත විසුද්ධිය සඳහාද, දිට්ඨි විසුද්ධිය සඳහාද. එමහාගෙන ගිහිල්ලා අවසානයේ කියනවා ඥාන දර්ශන විසුද්ධිය සඳහාද. ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ගසිත හතරට. ඒ සඳහාද පිළිවෙත් පුරන්නේ. ඒ විලක්ක නෑ, ඒ සඳහාත් නෙවෙයි. ඒකත් අවශ්‍යයි, නමුත් එය පරම කොටගෙන නෙවෙයි. එහෙනම් කවරක් පරම කොටගෙනද, කවරක් ඉලක්ක කරගෙනද ශාසන බ්‍රහ්මචර්යාව පුරන්නේ? අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවීම සඳහා. ඒ කියන්නේ නිර්වාණ ධාතුවටපත් වීම තමයි අපේ තියෙන එකම ඉලක්කය විය යුත්තේ. ඉතින් මේ නිර්වාණ ධාතුවටපත් වෙන්නට තියෙන එකේ මාර්ගයේහි අත්‍යවශ්‍යම මාර්ගය දේ තමයි මාර්ගසිත ඉපදවීම. මාර්ගසිත උපදවනකොට එහි ප්‍රතිඵලයක් ලෙස ඵලසිත පහළ වෙනවා. ඒ නිසා මේ මාර්ගඵලසිත කියන්නේ අපේ ප්‍රතිපදාවේ තියෙන ඊටාම වැදගත් සම්දිස්ථානයක්. අරිහත් ඵලයට පත් වුණාට පස්සේ අපි කල යුතු කිස සියල්ල නිම කළා කියන සංඛ්‍යාවට යනවා. ඉතින් මේ රහත් වෙනකොට සමහර කෙනෙක් රහත් වෙනවා ශ්‍රාවකයෝ ලෙස. ඒ වගේ සාමාන්‍ය රහතන් වහන්සේලාට කියන ප්‍රකෘති ශ්‍රාවකයෝ කියලා. සමහර රහතන් වහන්සේලා විශේෂ ඥානයන් සහිතව උපදිනවා, පහළ වෙනවා, රහත් වෙනවා. උන්වහන්සේලාට කියනවා මහා ශ්‍රාවකයෝ කියලා. සාමාන්‍ය බුද්ධ ශාසනයක 89ක් වැඩ ඉන්නවා. පොත්වල දැක්වෙන විදිහට සෑම බුද්ධ ශාසනයකම 89ක් තමයි ඉඳලා තියෙන්නේ. ඊළඟට හැම බුද්ධ ශාසනයකම විශේෂ ශ්‍රාවකයෝ දෙන්නේ පහළ වෙනවා, අග්‍ර ශ්‍රාවකයෝ කියලා, ප්‍රධානම ශ්‍රාවක යුගලය. ඒ නිසා රහත් වෙනකොට මේ ප්‍රකෘති ශ්‍රාවකයෝ ලෙස, මහා ශ්‍රාවකයෝ ලෙස, අග්‍ර ශ්‍රාවකයෝ ලෙස ඒ රහත් බව සාක්ෂාත් කරනවා. ඒ වගේම සමහර රහතන් වහන්සේලාට මේ මාර්ගඵල වලට අමතරව විශේෂ නුවණවල් පහළ වෙනවා. ඒ නිසා අභිඥාලාභී රහතන් වහන්සේලා, පටිසම්භිදාලාභී රහතන් වහන්සේලා, ත්‍රිවිධ්‍යාලාභී රහතන් වහන්සේලා කියලා හඳුන්වනවා. පසේ බුදුරජාණන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ දෙනමක්. උන්වහන්සේලාගේ වෙනස තමයි උන්වහන්සේලාත් උපදවාගන්නේ මේ මාර්ගඵල සිත් පමණයි. බුදුරජාණන් වහන්සේට කියලා විශේෂ මාර්ගඵලයක් නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලාට කියලා විශේෂ මාර්ගඵලයක් නැහැ. උන්වහන්සේලාත් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මාර්ගෙම උපදවන්නට ඕනේ. උන්වහන්සේලා මේ මාර්ගයන් උපදවනකොට ශ්‍රාවකයන්ට වඩා ටිකක් වෙනස්. තමන්ම තමයි මාර්ගය හොයාගෙන උපදවන්නේ. තමන්මයි මාර්ගය හොයාගෙන උපදවන්නේ. ඒ නිසා උන්වහන්සේලා සයම්භූ තමන්ම අවබෝධය ලැබපු උත්තමයෝ. ඒ නිසා ශ්‍රාවකයන්ට වඩා වෙනස්. ඥානය අධිකයි. ඒ ඥානය අධික වෙන්නට ඕනේ තමන්ම මාර්ගය හොයාගන්නට. එයින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් යුක්තව ඒ අවබෝධය ලැබෙන නිසා උන්වහන්සේ තවත් විශේෂ වෙනවා. උන්වහන්සේගේ අරිහත් හැමෝටම පහළ වෙන්නේ රහත් වෙන, පසේ බුදු වෙන හැමෝටම පහළ වෙන්නේ අරිහත් මාර්ගය සහ ඵලයයි. ඒ වගේම ඊට කලින් ප්‍රථම මාර්ගඵල ටික ලබන්නට ඕනේ. ඉතින් නමුත් උන්වහන්සේලායි ලැබපු ක්‍රමය සහ ඒ තුලින් අධිගමනය කරන විශේෂ ඥානයන් නිසා උන්වහන්සේලා අපි පසේ බුදු සම්මා සම්බුදු ලෙස හඳුන්වනවා. එහෙම නැත්නම් මේ සියලු දෙනා වැටෙන්නේ රහතන් වහන්සේලා කියන සංඛ්‍යාවට, අරහතන් වහන්සේ කියන සංඛ්‍යාවට. ඒකත් අපි විශේෂයෙන් දැනගන්නට ඕනේ. ඊළඟට මේ අපි ඉස්සලාම අපි නැවත ඒක ගැන විමසනකොට අපි මේ සෝවාන් මාර්ගඵල පහළ වෙන ක්‍රමය ගැනත් අපි කෙටියෙන් හැඳින්වීමක් කරමු. අපි දන්නවා සෝවාන් මාර්ගඵල ලැබීම සඳහා අපි කල යුතුවේ විදර්ශනා භාවනාව දියුණු කිරීමයි. මේ විදර්ශනා භාවනාව කරන්නට විදර්ශනා භාවනාව කියලා අදහස් කරේ ඒ ඥානයේ විදර්ශනා නුවණ වැඩෙන්නට ඕනේ. ඒක වැඩෙන්නට පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. විමුක්තායතන සූත්‍රයේ හැටියට විමුක්තායතන කියන සූත්‍රයේ හැටියට සමහර කෙනෙක් බණ අසමින් ඉන්නකොට මේ ඥානය වඩා ගන්නවා. සමහර කෙනෙක් බණ දේශනා කරනකොට ඥානය වඩා ගන්නවා. ඒ වගේම සමහර කෙනෙක් සමහර ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡා ධර්මයේ විස්තර කරමින් ඉන්නකොට ඒ අවබෝධය ලබාගෙන තියෙනවා. සමහර කෙනෙක් ධර්මයේ සජ්ජායනා කරමින්, ධර්මයේ මනසිකාර කරමින් මේ අවබෝධයන් ලබන්නට පුළුවන්. ඒ නිසා ඒ අවබෝධය ලබන්නට පුළුවන් මාර්ග තියෙනවා. ඒ හැමදේනම විදර්ශනා ඥානයන් උපදවන්නට ඕනේ. ක්‍රමානුකූල විදර්ශනා ඥානෙ වැඩෙන්නට ඕනේ. සමහර කෙනෙක්ට මේ ඥානය වැඩෙන ක්‍රමය ටිකක් වේගවත් වෙන්නට පුළුවන්. ඉක්මනින් නුවණ මුහු කරා යන්නට පුළුවන්. ඒ නිසා පොත්පත්වල දැක්වෙන පිළිවෙලින් අනුපිළිවෙලින් එකින් එක පසුපස්සේ නොවැඩෙනවා වෙන්නට පුළුවන් සමහර උග්ගටිතඥාදී උත්තමයන්ට. නමුත් මේ ක්‍රමයට මේ විදර්ශනා නුවණ, ඒ කියන්නේ ඒ අදාළ වෙන ඥාන වර්ධනය කෙසේ හෝ සිද්ධ විය යුතුයි. ඒක තමන්ගේ පාරමී අනුවත් ගොඩක් තීරණය වෙනවා. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් අපි කියනවා සප්ත විසුද්ධිය පූර්ණේ කරනවා කියලා. මේ සප්ත විසුද්ධිය කියන වචනය යෙදීම අපි යොදාගන්නේ රත විනීත කියන සූත්‍රයෙන්. රත විනීත සූත්‍ර අනුසාරයෙන්. රත විනීත කියන සූත්‍රයෙන් තමයි සප්ත විසුද්ධිය කියන එක අපි දැනගන්නේ. ඒ වචන. ඊළඟ සීල විසුද්ධිය, සීලය පූර්ණේ කරලා චිත්ත විසුද්ධිය, සමාධිය, සාමාන්‍යයෙන් දැක්වෙන්නේ ධ්‍යාන, අභිඥා ආදී උපදවනවා. ඒ වුණාට සමහර කෙනෙක් ඒ ධ්‍යාන නොඋපදවලා සීල විසුද්ධියේ පටන් දිට්ඨි විසුද්ධිය වඩාගෙන යනකොට ඔහුගේ හිතේ යම් අවශ්‍ය සමාධිය ගොඩනගෙනවා. ඒ සමාධියත් ප්‍රමාණවත් මේ ගමන යන්නට. ඊළඟට දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, ඊට පස්සේ මග්ගා මග්ග, දස්සන මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය, වසිනා පටිපදා ඥාන දස්සන විසුද්ධිය, ඊට පස්සේ එනවා ඥාන දස්සන විසුද්ධිය. මේ තමයි විසුද්ධි හතර. මේ ඥාන දස්සන විසුද්ධිය කියලා කියන්නේ සතර මාර්ග ඥාන. මාර්ග සිත කියලා අපි කියවනේ මාර්ග සිතේ තියෙන නුවණ තමයි මාර්ග ඥානය. සත් මාර්ග සිතේ තියෙන නුවණ තමයි මාර්ග ඥානය. ඒ මාර්ග ඥානයෙන් තමයි ආභෝධය ලැබිලා කෙලෙස් ප්‍රහාණය සිද්ධ කරනවා. ඒක මාර්ගාංග සියල්ලම කෙලෙස් ප්‍රහාණයට දායක වෙනවා. නමුත් එහි ප්‍රධානිය වන්නේ ඥානය. එතන මේ මාර්ග ඥාන තමයි මේ ඥාන දර්ශන විසුද්ධිය ලෙස හඳුන්වලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ක්‍රමානුකූලව භාවනාව කරගෙන එනකොට එක අවස්ථාවකදී මේ මාර්ග ඥාන ඉපදිලා කෙලෙස් ධර්මය ප්‍රහාණය වෙනවා. සීල විසුද්ධිය කියන්නේ සීලය ආරක්ෂා කරනවා, චිත්ත විසුද්ධිය කියන්නේ සමාධියක් වඩනවා, දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ නාම රූපයන් සත්වයේ ලක්ෂණ වශයෙන් තේරුම් අරගෙන සත්වයේ පුද්ගලෙක් නැති භාවයේ තේරුම් ගන්නවා. කාංකා විතරණ විසුද්ධිය කියන්නේ භවයෙන් භවයට මේ නාම රූපයන්ගේ පරම්පරාව දිගින් දිකට යන ආකාරය තේරුම් අරගෙන ආත්මයක් සංක්‍රමණය වෙන්නේ නැහැ කියන සැකය දුරු කර ගන්නවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියයි කාංකා විතරණ විසුද්ධිය අතර සාමාන්‍යයෙන් තියෙනවා සම්මසන ඥානය කියලා එකක්. මේ සම්මසන ඥානය මේ කිසිදු විසුද්ධියකට වැටෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය විසුද්ධි මාර්ගයේ විස්තර කරලා ඇත්තේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය යටතේ. නමුත් ඒක විසුද්ධියකට වැටෙන එකක් නෙවෙයි. ඒ සම්මසන ඥානයේ අනුව ත්‍රිලක්ෂණයට නංවලා සංස්කාරය ත්‍රිලක්ෂණයට නංවලා මානසිකාර කරනවා. ඊළඟට සංස්කාරයන්ගේ ඉදීම් බිදීම් දෙක දකිනකොට දසවිධ උපක්ලේශයන් පහළ වුණාම හරි මාර්ගයේ වැරදි මාර්ගයේ කියන එක ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගන්නවා. ඊළඟට ඊටාම උසස් මට්ටමින් සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනා ඥාන 9කින් ක්‍රමානුකූලව වර්ධනය කරගෙන අවසානයේදී කෙලෙස් කපමින් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගයන් උපදවා ගන්නවා. ඒ උපදනවත් එක්කම ඒ මාර්ගයට අදාළව ඵලසිතත් උපදිනවා. මේක තමයි ශාසන ප්‍රතිපදාව. එතකොට මේ ශාසන ප්‍රතිපදාවේ මේ ධර්මයන් දියුණු කිරීමට අපිට නුවණ අවශ්‍යයි, දැනුම අවශ්‍යයි. සීලයක් ආරක්ෂා කරන්න, සමාධියක් වඩන්නට දැනුම අවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන් මේ දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි සම්පාදනය කරගන්නට දැනුමක් අවශ්‍යයි. මේ සියලුම ඥානයන් දියුණු කරගන්නට යම් මූලික දැනුමක් අවශ්‍යයි. ඒ දැනුම තමයි අපි මේ වැඩසටහනින් ප්‍රධාන වශයෙන් දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ වැඩසටහනේ ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් කොටස් දෙකක් තියෙනවා. තේරවාදයේ මූලික સિદ્ધාන්ත අපි හදාරුවට පස්සේ අවසානයේ කොහොමද මේ මාර්ග විදර්ශනා මාර්ගය කියන එක මුල ඉඳන් අපි සාමාන්‍යයෙන් කියනවා A to Z මුල ඉඳන් අග දක්වා සම්පූර්ණව හදාරන. ඒ තරම් සම්පූර්ණව මේක සිතා පිරිසුදු ලෙස විසඳ ලෙස විස්තර කරලා තියෙනවා. මේක අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි নানা ප්‍රතිපදාවන් ඉදිරිපත් කරනවා වෙන්නට පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ තේරවාදයේ තියෙන ප්‍රතිපදාව පිළිගන්නට කියන එක නෙවෙයි. ඒක ප්‍රතික්ෂේප කරන්නට නම් ඉස්සලා අපි කොහොමද ඒක විස්තර කරලා තියෙන එක ඉගෙන ගත යුතුයි. ඉගෙනගෙන යනකොට ඒක විස්තර කරලා තියෙන ක්‍රමයට බොහෝ දුරට මම වග කියන්නේ නැහැ. බොහෝ දුරට ඥානවන්තයන්ට ඒක පිළිබඳ ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා. ඒක ඒ තරම් තර්කානුකූලව සාර්ථකව ඉදිරිපත් කරලා තියෙනවා. තමන් භවනා කරනකොට තමන්ටත් ඒක ඒ විදිහටම අත්දකින්නට හැකියාව තියෙනවා. ඒ අත්දකින්නේ යමන් තමන් අත්දකින්නේ යම්සේද ඒ සියල්ල කියන්නේ ඒ ක්‍රමයන් ධර්ම පොත්වල විස්තර කරලා තියෙනවා. පොත්පත්වල තියෙන දේ අපිට ඒ විදිහටම හරියට තේරුම් ගන්නට පුළුවන් ප්‍රායෝගිකව. හැබැයි හරියට ඒ ධර්මයේ හැදෑරිය යුතුයි. එතකොට යම් හේකින් ඒ විසුද්ධිය A to Z අපි ඉගෙන ගත්තට පස්සේ බැරි වෙලා හරි අපිට තේරෙනවා නම් මේක සාර්ථක නැහැ, මේකෙන් කෙලෙසේ ප්‍රහාණය විය නොහැකි කියලා. එදාට අපි ඒ ප්‍රතික්ෂේප කරන්නට අපිට අයිතියක් තියෙනවා. නමුත් අපි ඊට කලින් මේක ඉගෙන ගත යුතුයි. ඒකෙදී අපි වගකීමෙන් යුක්තව කියන දෙයක්. අපි වගකීමෙන් යුක්තව කියනවා මේක A to Z මුල පටන් අග දක්වා ਸਰව සම්පූර්ණයෙන් මේ විදර්ශනාව කියන එක විස්තර කරලා තියෙනවා පරිපූර්ණම, ඊටා සුළු දේපව සවිස්තරව. ඒ නිසා අපි ඒක අවසානයේ තමයි අපි කතා කරන්නේ කොහොමද මේ මහරගේ විස්තර කරලා තියෙන්නේ අපේ ශාසනයකට දවස් ගාණක් යන වැඩසටහන. ඊට ප්‍රථමයෙන් අපි මේක හදිස්සි වුණා කියලා හරියන්නේ නැහැ. මොකද මේ තැන් අපි කලින් විස්තර කරොත් එහෙම විස්තර කරන්න යන කෙනාට, ඒ විස්තරය අහන කෙනාට ඒ දැනුම තිබුණේ නැත්නම්, ඒ මූලික දැනුම තිබුණේ නැත්නම් දේශකයාටත් වෙහසක්, ශ්‍රාවකයාටත් වෙහසක්. ඒ නිසා තමයි අපි ඉස්සල්ලාම මේ අවශ්‍ය මූලික දැනුම, මූලික පදනම කියන එක හදාගෙන ඉන්නට ඕනේ. දැන් උසස් පෙළ කවුරු හරි කෙනෙක් අවකලනය, අනුකලනය, සම්භාවිතා වගේ විෂයක් ඉගෙන ගන්න යනවා නම් ඔහුට මූලික දැනුම් ටික තියෙන්නට ඕනේ ගණිතයේ විෂය සම්බන්ධයෙන්. අපිට ඕන උනා කියලා එකපාරට අපිට ගිහිලා අවකලනය, අනුකලනය ඉගෙන ගන්නට බෑ. හේතුව මොකද? මූලික දැනුම් සම්භාර ටික නැහැ. ඒක කොහෙත්ම ගුරුවරයෙක් ඉදිරිපත් වෙන්නෙත් නැහැ ඒක කරන්නට. ඒ වගේ තමයි මූලික දැනුම් ටික නාම රූප සම්බන්ධයෙන්, හේතුඵල සම්බන්ධයෙන්, ප්‍රහාණය සම්බන්ධයෙන්, නිවන සම්බන්ධයෙන්, ථේරවාද ශාසනයේහි තියෙන ක්‍රමය තේරවාද ශාසනයෙහි කොහොමද මේ ධර්මය විස්තර කරලා තියෙන්නේ කියන එක හරියට අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට ඒ ධර්මය වඩලා කෙලෙස් ප්‍රහාණය කියන එක විස්තර කරගන්නට හරි අපහසුයි. ඒ ගැන ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි ක්‍රමානුකූලව ඒක සිද්ධ කරාම කිසිදු කැඩලුවක් නැතුව පිරිසුදු ලෙස මේක තේරුම් ගන්නට හැකියාව තියෙනවා. ඒකේ තියෙන ඊළඟ ලස්සන දේ තමයි ඕනතරම් මේක ප්‍රශ්න කරන්නට පුළුවන්. ඇයි මේක වෙන්නේ? අපිට කොටින්ම කියනවා නම් ඇයි මේ කෙලෙස්ය දුරු වෙන්නේ? මේක දුරු විය යුතුයි කියන මට්ටමට. මේ ඥානෙ ඊළඟ ඥානෙට ප්‍රත්‍යවන්නේ කොහොමද? මේ ඥානෙට පස්සේ ඊළඟ ඥාන පහළ වෙ යුත්තේ මේ ඥානෙ නේද? කියන එක පවා අපිට ලස්සනට විස්තර කරගන්න පුළුවන්. ලස්සන දර්ශනයක් තමයි මේ ථේරවාද ශාසනය ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒකට වෙනම ණය ක්‍රම තියෙනවා. ඒකට වෙනම ඉගෙන ගත යුතු, ඒ කියන්නේ ඒකේ පදනම් ටිකක් තියෙනවා. යම් හේකින් මේ ථේරවාද ශාසනයේ තියෙන මූලික સિદ્ધාන්ත ටික බිඳගත්තොත් අපි ඒ මූලික સિદ્ધාන්ත ටික බිඳගත්ත ගමන් මේ විදර්ශනාවට පදනම තමයි අපි නැති කරගන්නේ. උදාහරණයට කිව්වොත් එහෙම ධර්මය නැහැ, ධර්මය හිත තුලයි හටගන්නේ කියලා කවුරු අපි ධර්මයේ තේරුම් ගත්තොත් ඒකෙන් වෙන්නේ ථේරවාද ශාසනයේ හැටියට වෙන විදර්ශනා තියෙන්නට පුළුවන්, වෙන නිකායන් වල විදර්ශනා තියෙන්නට පුළුවන්. ඒවා හොඳයි නරකයි කියන එක නෙවෙයි මගේ යුතුයකම. ඒවා ගැන අපි කතා කරන්නට යන්න මට කරා අපි ථේරවාද ශාසනයේ විදර්ශනා විස්තර කරන්න යනවා නම් කවුරු හරි අපි හිතුවොත් එහෙම ධර්මය සිතේ තියෙන්නේ, ඒ ධර්මය විද්‍යමාන නැහැ, ඇත නැත කියන ભેදයට යන්නේ නැහැ ආදී ලෙස අපි සංකල්පවල හිටියොත් මේ විදර්ශනාවේ පදනමයි අපි නැති කරගන්නේ. ථේරවාදයේ විදර්ශනාව ගොඩනැගිච්ච ධර්ම පදනමක් තියෙනවා. ඒ ධර්ම පදනම අපි හරියට ඉගෙන ගන්නට ඕනේ. ඒක සුළුපටු එකක් නෙවෙයි. ඒක ඊට විස්තර දෙයක්. මේක ඊට විස්තර දෙයක්. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් එහෙමනම් බුදුරජාණන් වහන්සේකින් බණ අහපු අය මේ වගේ විස්තර ලෙස ඉගෙන ගන්නට අවශ්‍ය උනේ නැහැ නේද? එක බණපදේ නිවන් දැක්ක නේද? දවස් 7න් භාවනා කරලා නිවන් දැක්ක නේද? බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය අප වුණා නේද කියලා හිතෙන්නට පුළුවන්. ඒක තමයි පුද්ගල වේමත්වය කියලා කියන්නේ. පුද්ගලයන්ගේ විවිධත්වය කියලා කියන්නේ. දැන් උදාහරණයකට යේ ධම්මා හේතුප්පවවා කියන ගාථාව අහලා උපතිස්ස පරිබ්‍රාජකතුමා සෝවාන් මාර්ගඵල ලැබුවා. ගාථාවෙන් භාගයක් ඇහෙනකොට. කෝලිත පරිබ්‍රාජකතුමාට සම්පූර්ණ ගාථාව ඇහෙනකොට ඔහු මාර්ගඵල ලැබුවා, සෝවාන් මාර්ගය ලැබුවා. දැන් අපි අද මේ ගාථාව ලක්ෂ්‍ය වාරයක්, ලක්ෂ වාරයක්, කෝටි වාරයක් නැවත නැවත මේ ගාථාවම සජ්ජායනා කළත් මූලික දැනුම නැතුව, බය නැතුව අපිට කියන්නට පුළුවන් සෝවාන් ආදී මාර්ගඵලයන් අධිගමනය කරන්නට හැකියාවක් නැහැ. එයින් අපිට ගම්ය වෙනවා ඒ පුද්ගලයාගේ සහ අපේ තිබිච්ච වෙනස්කම. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයන්ට අනුකූලව ධර්මයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. දැන් බාහිය දාරුචීරිය ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඉතා කෙටියෙන් ධර්මයේ දේශනා කරන්න කිව්ව වෙලාවේ උන්වහන්සේ ඉතා කෙටියෙන් ධර්මයේ දේශනා කරා. එයින් උන්වහන්සේ මාර්ගඵල අධිගමනය කරා. ඊළඟට ආසී විසෝපම සූත්‍රය විශේෂයෙන්ම ගත්තොත් යසකුල පුත්‍රයා වගේ කෙනෙක් හිතන්න. යසකුල පුත්‍රයා ආපු වෙලාවේදී කෙටියෙන් නෙවෙයි ධර්මයේ දේශනා කරේ. විනය පිටකේ දැක්වෙනවා දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයේ ආදීනව කතා, නික්කම්ම ආනිසංස කතා කියලා පිළිවෙලින් දීර්ඝ දේශනාවක් සිද්ධ කරලා ඔහුගේ සිත කෙලෙස් වලින් මුදවලා ඊට පස්සේ සාමුක්ඛංශික වශයෙන් චතුරාර්ය සත්‍ය දේශනාව ඉතා දීර්ඝව සිද්ධ කරා. ඒ දේශනාවේ කෙලවර ඔහු මාර්ගඵල අධිගමනය කරා. එතකොට ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ධර්මයේ දේශනා කරන්න ගියේ නෑ. ඔහුට විස්තර වශයෙන් දේශනා කරන්නට උනා බුදුරජාණන් වහන්සේට. ඒ වගේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා මාගන්ධිය සූත්‍රය කියලා. මේ මාගන්ධිය සූත්‍රයේදී මේ මාගන්ධියා කියන බ්‍රාහ්මණතුමිය නෙවෙයි මාගන්ධිය කියන බමුණා බුදුරජාණන් වහන්සේ සමග වාදයක් සිද්ධ කරාට පස්සේ වාදයෙන් බුදුරජාණන් වහන්සේ කරුණු හේතු ගන්නනවා. Tamanගේ දර්ශනය ඒ දර්ශනයට වඩා සාර්ථකයි කියන්නේ. ඒ වෙලාවේදී මාගන්ධිය බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා කියනවා ස්වාමීනි මට මේ ධර්මය කියලා දෙන්න. එලා බුදුරජාණන් වහන්සේ නැවත නැවත ප්‍රකාශ කරනවා මම මේ ධර්මය කිව්වට ඔබට ඒක තේරෙන්නේ නැහැ. බොහෝ කාලයක් වෙනස් ධර්මයක් අනුගමනය කරපු හිටපු ඔබ වගේ ශ්‍රාවකයට මේ ධර්මය කිව්වට තේරෙන්නේ නැහැ කියන එක උන්වහන්සේ පැහැදිලි කරනවා. නැවත නැවත ඇවිටිලි කරනවා. වාර කීපයක්ම ඇවිටිලි කරනවා. මේ ධර්මය මට දේශනා කරන්නට කියලා. නැවත නැවත මං හිතන්නේ මයික් එකක් ඔන් වෙලා තිනවා කාගේ හරි නේද? ඔව්. නැවත නැවත දේශනා කරනවා මේ ඉල්ලා සිටිනවා ධර්මය දේශනා කරන්නට කියලා. නැවත නැවත ඉල්ලා සිටිනවා ධර්මය දේශනා කරන්නට. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ දෙන අවවාදය තමයි මාගන්ධිය ඔබ කල්යාණ මිත්‍රයන් වෙත යන්න. කල්යාණ මිත්‍රයන් වෙත ගිහිල්ලා නැවත නැවත ඔවුන් ඇසුරු කරන්න. ඇසුරු කරන්න කියලා කියන්නේ ධර්මය අහන්න, ධර්මයේ සාකච්ඡා කරන්න, භාවනා කරන්න, මේ කියන ප්‍රතිපදාවේ යෙදෙන්න. එහෙම කාලයක් යනකොට ඔබට ධර්මය අවබෝධ වෙයි. ඔබට ධර්මය අවබෝධ වෙයි. උන්වහන්සේ එතුමාට කෙටියෙන් හෝ දීර්ඝව ධර්මයේ දේශනා කරන්න ගියේ නැහැ. මේක සූත්‍රයේ දකින්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ මාගන්ධිය කියන සූත්‍රයේදී. ඒතර ඒකට දුන්නේ වෙනම අවවාදයක්. මේකෙන් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ ඒ සත්‍යයන්ට වෙනම අවවාදයක් තමයි දීලා තියෙන්නේ. මාගන්ධියට කිව්වේ නැහැ දවස් 7ක් සතිපට්ඨානය වඩන්නට කියලා. මාගන්ධියට කිව්වේ නැහැ රැයලි වෙනකම් භාවනා කරන්නට කියලා. මොකද එතුමාට මේ මූලික පදනම නැතුව කොච්චර උත්සාහ කරත් ඒක අධිගමනය කරන්න බැහැ කියන එක බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒ තමයි සර්වඥවරයේගේ ශාස්ත්‍රවරයේගේ තියෙන හැකියාව. ඒ ශ්‍රාවකයන්ට අනුකූලව ධර්මයේ දේශනා කරනවා. ඒ නිසා විශේෂයෙන් ඒ කෙටියෙන් දේශනා කරපු ධර්මය අවබෝධ කරන උග්ගටිතඥ පුද්ගලයෝ, විස්තර වශයෙන් ධර්මයේ දේශනාම අවබෝධ කරන විපතිචඤ්ඤ පුද්ගලයෝ කියන දෙකොටස සාමාන්‍යයෙන් බුද්ධ ශාසනයකදී ඉක්මනින්ම නිවන් දැකලා අවසන් වෙනවා. මේකට හේතුව තමයි ඔවුන් සසර අධික පාරමී සම්භාරයකින් යුක්තව පැමිණිලා ඒ භවංග සිතේ හැකියාව, ඔවුන්ගේ ඥානයේ උපනිශ්‍රේ හැකියාව, ඉන්ද්‍රිය ධර්මවල දියුණු භාවිතා වැඩි නිසා පහසුවෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. නෙය්‍ය පුද්ගලයෝ සහ සමත් කොටසක් පදපරම ලෙස හඳුන්වනවා. මේ පුද්ගලයන්ට කාලයක් යනවා ධර්මය අවබෝධ කරගන්න. පදපරම පුද්ගලයා භව ගහනක් යනවා. නෙය්‍ය පුද්ගලයා සමහර විට උත්සාහ කරොත් මේ භවයේදී නිවන් දකින්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ පුද්ගලයාට ඒ ධර්මදේශනා ශ්‍රවණය කිරීම තුළින් පමණක් මේක සිද්ධ කරන්නට බෑ. ධර්මදේශනාවත් ඔහුගේ ප්‍රතිපදාවේ අංගයක්. සීල, සමාධි, ප්‍රඥාවන් දියුණු කරන්නට ඕනේ. ධර්මයේ විමසන්නට ඕනේ. පරිපුච්ඡා කරන්නට ඕනේ. ඉගෙන ගන්නට ඕනේ. සමහරලාට උගන්වන්නට ඕනේ. දේශනා කරන්නට ඕනේ. ඒ විදිහට කාලයක් තිස්සේ ධර්මය අපි කියනවා දිරව ගන්නට ඕනේ අපේ හිතට. ඊට පස්සේ ඔහුට භාවනා කරගෙන යනකොට මේ දේ කරන්නට පුළුවන් වෙනවා. හදිස්සි වුණා කියන එක ඒකට කාරණාවක් නෙවෙයි. සමහරවිට අපිට හදිස්සියක් තියෙනවා වෙනවා. ඒක හොඳයි. ඒකට කියනවා ධර්ම සංවේගයක් තියෙනවා කියන එක. ධර්ම සංවේගය හොඳයි. ඒ ධර්ම සංවේගයේ ඉක්මන්කම හරි පාරට අපි දා ගන්නට ඕනේ. හදිස්සි වුණා කියලා අපිට කවදාවත් ඉලක්කයට යන්න බෑ. හරි පාරේ ගියේ නැත්තම්. ඒ නිසා ථේරවාද ක්‍රමයෙන් ථේරවාද ශාසනයේ හැටියට නිවන කරා යා ගන්නට ඕන. වෙන ශාසනවල වෙන වෙන ප්‍රතිපදා තියෙනවා. ථේරවාද ශාසනයේ හැටියට නිවනට යන්න ඕන නම් ඊට පිරිසුදු ලෙස මුල පටන් අග දක්වා අරිහත්ත්වයේ දක්වා අරිහත් මාර්ගයේ ලැබෙන ආකාරයේ පවා බණ පොත්පත්වල ඉතාම පැහැදිලි ලෙස තර්කානුකූලව විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරන්නේ ඒක තමයි අපේ අවසාන ඉලක්කය. ඒ තේරුම් ගන්නට නම් මූලික දැනුම් සම්භාරයක් ඕනේ. ඒ දැනුම් සම්භාරයේ සුළුපටු නෑ. ඒකේ ලොකු දර්ශනයක් තියෙනවා. ඒක තේරුම් ගත යුතු ක්‍රමයක් තියෙනවා. ඒක ඥාණයට තමයි ගෝචර වෙන්නේ. ඒකෙන් කියන්නේ හැමෝටම අධිකම ඥානයක් තිබිය යුතුයි කියලා. යම් ඥානයක් තිබිය යුතුමයි. ශ්‍රද්ධානුසාරී පුද්ගලයාට පවා යම් ඥානයක් තිබිය යුතුයි. ඉතින් ඒක ඥානය ලබා ගැනීමට අපි මේ ධර්මය ක්‍රමානුකූලව හැදෑරිය යුතුයි. ඒ නිසා ගොඩාක් සමහර කරුණු කාරණා කියවෙනවා. ඒ කරුණු කාරණා බොහෝ දෙයක් මේ විසුද්ධිය වැඩිවීමට අවශ්‍ය මූලික දැනුම ඉලක්ක කරගෙනයි අපි සකස් කරන්නේ, සකස් කරලා තියෙන්නේ. ඒ නිසා මම මේ ප්‍රකාශනය කරේ උනන්දු ඇතිවීම පිණිස. මොකද අපේ මේ ධර්ම අධ්‍යයන මාලාවේ පාඨමාලාවේ අවසාන ඉලක්කය වන්නේ මේ මාර්ග ඥානයන් උපදවා ගැනීමට. ඒතර මේ මාර්ග ඥානයන් මාර්ගසිත හතරක් තියෙනවා. මේ මාර්ගසිත හතර ඉපදෙනකොට කෙලෙස් කැපීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ මාර්ගසිත පහළ වෙනකොට අවසානයේදී අපි කියනවා මාර්ගසිත උපදින ක්‍රමයක් ගැන. දැන් හොඳට අපි කතා කරා භවංග කියලා සිත් ටිකක් පහළ වෙනවා. භවංග සිත් පහළ වුණාම මනෝද්්වාරේ, චක්කුද්්වාරේ මාර්ගසිත උපදින්නට බෑ. භාවනා කරන් ඉන යෝගියාට මනෝද්්වාරාජන සිත පහළ වෙනවා. මීට කලින් සංඛාරුපේක්ඛා ඥානෙහි අවස්ථා දෙකක් තියෙනවා. වුට්ඨාන ගාමිනී සංඛාරුපේක්ඛාව, සාමාන්‍ය සංඛාරුපේක්ඛාව. ඊට කලින් ඒ භායතුපට්ඨාන ආදී ඥානයන් පිළිවෙලින් එන්නට ඕනේ. ඉතින් මේ ලොකු ගමනක් සිද්ධ කරගෙන ආපු කෙනාගේ මේ තමන්ගේ විදර්ශනාව මස්තක ප්‍රාප්ත වෙන අවස්ථාවයි මම මේ ලියන්නේ. මේකෙන් කියවෙන්නේ එකපාරට මේක පහළ වෙනවා කියන එක නෙවෙයි. මේකට ප්‍රත්‍ය වෙන්නේ වුට්ඨාන ගාමිනී විදර්ශනාව. ඒ වුට්ඨාන ගාමී විදර්ශනාවට ප්‍රත්‍ය වෙන්නේ සාමාන්‍ය සංඛාරුපේක්ඛාව. ඒකට ප්‍රත්‍ය වෙන්නේ පටිසංඛානුපස්සනාව. මේ විදිහට මේක පිළිවෙලට හේතුඵල න්‍යායක් ලෙස වැඩ කරන්නේ. ඒතර මාර්ග හිතට අනතුරුව ජවන කියන සිත් පහළ වෙනවා. සාමාන්‍යයෙන් ජවන සිත් හතරක් පහළ වෙලා, තුනක් හෝ හතරක් පහළ වෙලා මේවා අපි වෙන නම් වලින් හඳුන්වනවා. පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභුව ආදී ලෙසට. මම ඒක ගැන කතා කරන්නට යන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනි හෝ පස්වෙනි සිත ලෙස මාර්ගසිත උපදිනවා. මාර්ගසිත උපදිනවා. මේ මාර්ගසිත ඉපදෙනකොටම තියෙනා වූ අනුසය කෙලෙසියෝ ප්‍රහාණය වෙනවා. අනුසය කෙලෙසියෝ ප්‍රහාණය වෙනවා. අනුසය කෙලෙසිය ප්‍රහාණය වෙනවා. ඒ ඊට අනතුරුවම මාර්ගය උපදිනකොට ඊට අනතුරුවම කෙලින්ම ඵලසිත කියන එක උපදිනවා දෙවරක්. බැරි වෙලා හරි මාර්ගසිත ඉපදුනේ හතරවෙනි සිත ලෙස නම් ඵලසිත තුන්වරක් ඉපදිලා භවංග පතනය සිද්ධ වෙනවා. භවංග පතනය සිද්ධ වෙනවා. සමහර ආචාර්යවරුන්ගේ මතයක් තිබිලා තියෙනවා මාර්ගසිත හයවෙනි සිතට උපදින්නට පුළුවන් කියලා. නමුත් ඒක ඊතරම්ම සුදුසු නිර්වචනයක් නෙවෙයි. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියන්නේ මාර්ගසිත පස්වෙනි හෝ හතරවෙනි අවස්ථාවේ තමයි උපදින්නේ තමන්ගේ නුවණේ තියෙන වෙනස්කමක් අනුව. ඒක අපි එදාට කතා කරමු. ඉතින් මේ මාර්ගසිත අනතුරුවම ඵලසිත පහළ වෙනවා. ඒතකොට මේ පහළ වුණේ සෝවාන් මාර්ගහිත නම් ඊළඟට සෝවාන් ඵලසිත පහළ වෙනවා. සකදාගාමි මාර්ගහිත නම් සකදාගාමි ඵලසිත, අනාගාමි මාර්ගසිත නම් අනාගාමි ඵලසිත, අරිහත් මාර්ගසිත නම් අරිහත් ඵලසිත. ඒතකොට ওই විදිහට තමයි මාර්ගඵලසිතට පහළ වෙන්නේ. ඊළඟට මාර්ගඵල ලැබුව කෙනෙක්ට භාවනා කරමින් නැවත ඒ ඵලයට සමවදින්නට පුළුවන්. ඵලයට නැවත සමවදින්නට පුළුවන්. ඒකට කියනවා ඵල සමාපත්තියට සමවැදුණාය කියලා. ওই විදිහට තමයි මේ මාර්ගඵල ගැන හඳුන්වන්නට තියෙන්නේ. ඒක සම්බන්ධයෙන් ගොඩාක් විස්තර කතා කරන්නට පුළුවන්. අපි කරුණු කිහිපයක් විතරක් මෙතන කතා කරගමු. මේ මාර්ගසිත ගැන කතා කරනකොට කෙනෙක්ට එන්නට පුළුවන් එක තරකයක් තමයි. අපි දැන් අෂ්ටාර්ය පුද්ගලයෝ ගැන හඳුන්වනකොට අපි කියනවා පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා කියලා. මාර්ගස්ත ඵලස්ත. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත්, මාර්ගස්ත, ඵලස්ත. මේ මාර්ගසිතට පහළ වෙන්නට කලින් ඒ පුද්ගලයා හඳුන්වන්නේ පෘතුග්ජන පුද්ගලයෙක් ලෙස. පෘතුග්ජන පුද්ගලයෙක් ලෙස. මේ අවස්ථාවේදී අපි කියනවා ඔහුට මාර්ගස්ත පුද්ගලයෙක් කියලා. මාර්ගස්ත පුද්ගලයෙක් වෙනවා. ඊළඟ සිතේ පටන් ඔහු ඵලස්ත පුද්ගලයෙක්. ඊළඟ සිතේ ඊළඟ මාර්ගයේ නැවත පහළ වෙනකම්. ඊළඟට මොන සිත් පහළ වුණත්, අකුසල සිත් පහළ වුණත්, කුසල සිත් පහළ වුණත්, සමහර මාර්ගඵලලාභීන්ට අකුසල සිත් පහළ වෙනවනේ. ඊළඟ මාර්ගයේ පහළ වෙනකම් ඒ ඵලයට අදාළ නමින් තමයි ඔහු හඳුන්වන්නේ. ඔහු ඵලස්තේක්. ඵලස්තේක් කියන්නේ දැන් සෝවාන් ඵලලාභී පුද්ගලයෙක්. මේ අවස්ථාව විතරයි මාර්ගස්ත ලෙස හඳුන්වන්නේ. මාර්ග පුද්ගලයෙක් හඳුන්වනවා. ඒතර කෙනෙක්ට හිතෙන්නට පුළුවන් ඇයි මේ ඒකතර මාර්ගස්ත පුද්ගලයා වාසය කරන්නේ එක චිත්තක්ෂණයක විතරයි. චිත්තක්ෂණ එකක විතරයි. කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේක ඇයි මෙහෙම බෙදීමක් සිද්ධ කරේ? ඇයි මේ එක චිත්තක්ෂණයකට විතරක් මාර්ගස්ත පුද්ගලයෙක් හැඳින්වෙන්නේ? මම මේ කියන්නේ බොහෝ දෙනා අහලා ඇති අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය ගැන. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියනකොට සෝවාන් මාර්ගස්ත, සෝවාන් ඵලස්ත, සකදාගාමි මාර්ගස්ත, සකදාගාමි ඵලස්ත, අනාගාමි මාර්ගස්ත, අනාගාමි ඵලස්ත, අරිහත් මාර්ගස්ත, අරිහත් ඵලස්ත කියලා පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. අපි කියනවා මාර්ගහිත තියෙන එක ෂණය ඊළඟ ශනිදී ඵලසිත පහළ වෙනවා. එහෙනම් ඊළඟ ශනිය වූ ඵලස්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ අවස්ථාවේදී මාර්ගස්ත පුද්ගලයෙක්. මෙතෙන්ට වෙනකන් අපි හිතමුකෝ මේ සෝවාන් වෙන අවස්ථාව කියලා නේද? සෝවාන් මෙතෙන්ට වෙනකන් පුතුග්ජන පුද්ගලයෙක්. බැරි වෙලා හරි මේක සකදාගාමි මාර්ගය වුණා නම් මේ වෙනකන් යා සෝවාන් ඵලස්ත පුද්ගලයෙක්. සෝවාන් ඵලයට පත් වෙලා ඉවරයි. මේ වෙනකන් සෝවාන් ඵලස්ත පුද්ගලයෙක්, සකදාගාමි මාර්ගස්ත, සකදාගාමි ඵලස්ත වෙනවා. මේක අනාගාමි මාර්ගය වුණොත් මෙතනට වෙනකන් සකදාගාමි ඵලස්ත පුද්ගලයා ඵලලාභී කෙනා, අනාගාමි මාර්ගස්තයා අනාගාමි ඵලස්තය. ඊට පස්සේ මේ ලබන්නේ අරිහත් මාර්ගය නම් මෙතනට වෙනකන් අනාගාමි ඵලස්ත, අරිහත් මාර්ගස්ත, අරිහත් ඵලස්ත. ඔහොම තමයි පුද්ගල වේදේ එන්නේ. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් ඇයි මේ මාර්ගස්ත පුද්ගලයා එක චිත්තක්ෂණයක් උනේ කියලා කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. ඒ වගේම දක්ෂිනාවිභංග සූත්‍රයේදී මාර්ගස්ත පුද්ගලයාට දෙන දානයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේම ඔක්ඛන්ත සංයුත්තේහි චක්කු සූත්‍රාදීහි චක්කු සෝත ගහන ආදී ජීව ඒ සූත්‍ර කිහිපෙම සූත්‍ර චක්කු රූපාදී සූත්‍රවල සමා වෙන්නේ. චක්කු රූපාදී සූත්‍ර ගණනාවකම දේශනා කරනවා. මාර්ගස්ත පුද්ගලයා එහෙම නැත්නම් සද්ධානුසාරී ධම්මානුසාරී කියන නම් වලින් හඳුන්වන මේ මාර්ගස්ත පුද්ගලයා මාර්ගයටපත් වුණා නම් ඵලයටපත් නොවි මිය යන්නේ නැහැ කියලා. මේ ලෙසට මේ මාර්ගස්ත පුද්ගලයා ගැන ලොකු දේශනා ගොඩක් අපිට කීපයක් අපිට සැලකිය යුතු ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා. එවන් වූ දේශනාවලින් හඳුන්වපු මේ මාර්ගස්ත පුද්ගලයා එක චිත්තක්ෂණයක් උනේ ඇයි කියන ප්‍රශ්නය අපිට එන්නට පුළුවන්. ඒක සාධාරණ ප්‍රශ්නයක්. ඒක ඇසිය යුතු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ පැමිණිය යුතුයි. එතකොට අපි කියනවානේ අර චක්කු සූත්‍රාදීදී මාර්ගස්ත පුද්ගලයා ඒක හඳුන්වන්නේ සද්ධානුසාරී හෝ ධම්මානුසාරී කියන නම් දෙකෙන්. ඒක නම් දෙකක්. මාර්ග පෙළේ හම්බ වෙන්නේ නැහැ අපිට සාමාන්‍යයෙන් සූත්‍රවල මාර්ගස්ත කියන නම සාමාන්‍යයෙන් හම්බ වෙන අඩුයි. තියෙනවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ සෝවාන් ඵලය ලබන්නට පිළිපන්න පුද්ගලයා කියලා. පටිපන්න පුද්ගලෝ කියලා තමයි හම්බ වෙන්නේ. සෝවාන් ඵල සච්ච ක්‍රියාවේ පටිපන්න පුද්ගලෝ කියලා. ඒ තමයි මාර්ගස්ත පුද්ගලයා. එතකොට මේ මාර්ගස්ත පුද්ගලයා මාර්ගය ලැබුණා නම් ඵලය නොලබා මිය යන්නේ කියන එක තේරවාද ක්‍රමයේ හැටියට විස්තර කරන්නේ. මාර්ගය ඉපදුණා නම් ඵලය ඉපදිනවමයි. දෙවරක් හෝ තුන් හරක් ඉපදිලා ඊට අමතරව ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා කියන්නේ ඒ ලැබුවා වූ මාර්ගඵල නිර්වාණ ධම්මයන් ප්‍රත්‍යවේක්ෂා කරලම තමයි ඒ පුද්ගලයා මිය යන්නේ. යම් කෙනෙක් යම් මාර්ගයකට පැමිණිනා නම් අතරමැදිදී කවුරු හරි ජීවිතේ ඝාතනය කරන්න උත්සාහ කරොත් ඒ වෙලාවේදී වෙඩි තිබ්බොත් නැත්නම් හිසගසා දමන වෙලාවක මේ මාර්ගයේ ඉපදුනොත් විදර්ශනා වඩමින් ඉන්න අවස්ථාවක එයාගේ හිස වෙන්නුනා වෙන්නට පුළුවන්. නමුත් මේ ඵලසිට ටික සහ ප්‍රත්‍යවේක්ෂා ඥාන ටික පහළ වෙලාම තමයි ඒ පුද්ගලයා මේ යන්නේ. ඒක තමයි මේ චක්කු සූත්‍ර ආදී දැක්කපු ක්‍රමයට මාර්ගස්ත පුද්ගලයාව හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහු ඵලයටපත් නොවි මිය යන්නේ නැහැ කියන එක ථේරවාද ශාසනය හඳුන්වන්නේ එහෙමයි. ඒ වගේම එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් දක්ඛිනාභිභංග සූත්‍රයේදී කොහොමද මේ මාර්ගස්තයාට දන් දීමක් ගැන කතා කරන්නේ? මාර්ගස්තයාට දන් දීමක් ගැන. එතනදී ථේරවාදීන් විස්තර කරන ක්‍රමය තමයි කවුරු හරි කෙනෙක් විදර්ශනා වඩමින් යනකොට ඔන්න නිවසක් ඉදිරියට ගිහිල්ලා ඉන්නවා. ඒ වෙලාවේදී පාත්‍රයට දාන බෙදෙන අවස්ථාවේදී මාර්ග සිත් පහළ වෙනවා. ඒ වගේම ඊට පස්සේ ඵලසිත උපදිනවා. ඒ වෙලාවේ තමයි මාර්ගස්තයාට ඒ දන් දෙමින් ඉන්නකොට මාර්ගස්තයා මාර්ගිත උපදිනකොට ඒ මාර්ගස්තයාටත් දානේ දුන්නා කියන සංඛ්‍යාවට යනවා. ඒ පාත්‍රය අරන් ගිහලා ගෙදරදී බෙදෙනකොටත් මෙහි මාර්ගිත පහළ වුණොත් එහෙම ඒ වෙලාවේදී මාර්ගස්තයාට දන් දුන්නා කියන සංඛ්‍යාවට යනවා. මේ තමයි ථේරවාදීන් නිර්වචනය කරන ක්‍රමය. මේක ඇහෙනකොට සාමාන්‍යයෙන් තාම හිතට දැනෙන්නට පුළුවන් එහෙම නිර්වචනයක්මද මේ කිව්වේ? මාර්ගය කියන එක මාර්ගයට පිළිපන්න භාවයේ බොහෝ කාලයක් තියෙන්න ඕන දෙයක් නෙවෙයිද කියලා ප්‍රශ්නයක් කෙනෙන්නට එන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒ තරම් ලඝු ලෙස නෙවෙයි. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මාර්ගයට පැමිණිලා බොහෝ කාලයක් ප්‍රගුණ කරලා ඵලයට පැමිණෙනවා කියලා අදහසක් එන්නට පුළුවන්. එහෙම අදහසක් තිබිලා තියෙනවා අතීතේ. ඒ කියන්නේ මාර්ගයට පැමිණුණා මාර්ගසිත, ඒ කියන්නේ මාර්ගය කියලා කියන්නේ හිතක් නෙවෙයි. ඒක හැටියට එක්තරා ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව කාලයක් තිස්සේ ප්‍රගුණ කරලා ඵලයට පැමිණෙනවා කියලා අදහසක් එන්නට පුළුවන්. මේක ඒකත් ඒ දක්ඛිනා විශේෂයෙන්ම දක්ඛිනාභිභංග සූත්‍රයේ සහ අර කියපු ඔක්ඛන්ත සංයුත්තේන සූත්‍ර අනුසාරයෙන් මේ අදහස පැමිණෙන්නට පුළුවන්. ඒක පැමිණීම සාධාරණයි. කොහොමද මේක ථේරවාදීන් මේ සම්බන්ධයෙන් විසඳීමක් කරන්නේ? එතන අපි දන්නවා මාර්ගසිතෙන් කරන්නේ කෙලෙස් කැපීමක් කියන එක. මාර්ගසිතෙන් කරන්නේ කෙලෙස් කැපීමක්. එතකොට මේ වගේ දීර්ඝ මාර්ගයක් නම් බොහෝ කල් ගන්න මාර්ගයක් නම් අපිට අහන්න වෙන ප්‍රශ්නේ තමයි අපි විමස ගන්නට ඕන ප්‍රශ්නේ. අපි තුලින්ම අසාගත යුතු ප්‍රශ්නේ තමයි මොන අවස්ථාවේද අනුසය ප්‍රහාණය වෙන්නේ? අනුසය ප්‍රහාණය වන්නේ කෙසේද? එහෙමනම් මේ ක්‍රමයේ හැටියට අනුසය ටික ටික ප්‍රහාණය වෙලා විනාශ වෙනවද? මොකද මාර්ගයෙන් කෙරෙන්නේ කෙලෙස් කැපීම නම් මේක ක්‍රමානුකූලව විනාශ වෙලා යම් වෙලාවක දැන් සෝවාන් වෙනකොට අපි කියනවානේ සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන සංයෝජන තුන ප්‍රහාණය වෙනවනේ. ඒතර කෙසේද මේක ප්‍රහාණය වෙන්නේ? ඉස්සලා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලා ඊළඟට සීලබ්බතේ ප්‍රහාණය වෙලා ඊළඟට විචිකිච්ඡා ප්‍රහාණය වෙනවා. එතකොටද ඵලලාභියෙක් වෙන්නේ අපි. එහෙම නැත්නම් මේ තුනම කොටස් වශයෙන් ක්‍රමානුකූලව ප්‍රහාණය වෙලා යම් වෙලාවක අවසන් වුණාමද ඵලය ලබන්නේ. ඒ වගේම අපි සෝවාන් මාර්ගයට යම් වෙලාවක පැමිණිලා ඉන්නකොට භවනා කරනවම නෙවෙයි චක්කු විඥාන පහළ වෙනවා, සෝත විඥාන පහළ වෙනවා. ඒ වගේ වෙලාවල සෝත විඥාන හිතෙනුත් කෙලස් ප්‍රහාණයක් සිද්ධ වෙනවාද? නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න භවංග හිතෙන් කෙලස් ප්‍රහාණයක් සිද්ධ වෙනවාද? මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩකට ථේරවාද ක්‍රමයෙන් මේක ගැන හිතන්නට ගියොත් අපි මැදි වෙනවා. ථේරවාද ශාසනයේ හැටියට දීර්ඝ මාර්ගයක් ගැන කතා කරන්නට අපිට අවකාශ ලැබෙන්නේ නැහැ. මේ වගේ ඒ වගේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී වාදයක් ගොඩ නැගුණා. දීර්ඝ මාර්ගයක් ගැන කෙසේ වෙතත් මාර්ගසිතෙන් කෙලෙස් ප්‍රහාණය කරන්නේ පිළිවෙලින් කියලා වාදයක් ආවා. ඒ මට නිකාය මතක නෑ. ඒක බලන්න පුළුවන් දෙවෙනි වර්ගයේ කතා වස්තුවේ දෙවෙනි වර්ගයේ එනවා මම ඒක පැහැදිලිවම කිව්වොත් ඒ දෙවෙනි වර්ගයේ මාතෘකා දෙකක් යටතේ අපිට එනවා ජාති පළවෙනි වර්ගයේ සමා වෙන්නේ පළවෙනි වර්ගයේ ජාති කතා කියන මාතෘකාව යටතේ ජාති කතා කියන මාතෘකාව යටතේ ඒ වගේම කෙලස් ප්‍රහාණය කිරීම ඊළඟට එනවා තව තැනකදී කෙලස් ප්‍රහාණය වෙන ඒ ක්‍රමය. ඒ කියන්නේ ජාති කතාවේ තමයි විශේෂයෙන් මේ කතා කරන්නේ. ජාති කතාවේදී කෙලස් ප්‍රහාණය කරන්නේ පිළිවෙලකට. පිළිවෙලකට කියලා. ඒක උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතමුකෝ දැන් කෙලස් තුන අතරම සෝවාන් මාර්ගයෙන් කෙලස් ධර්ම හතරක් ප්‍රහාණය වෙනවානේ. සක්කාය දිට්ඨිය සංයෝජන සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා හරිනේ ඊට පස්සේ විචිකිච්ඡාව ප්‍රහාණය වෙනවා සීලබ්බත පරාමාසය ප්‍රහාණය වෙනවා අවශේෂ අපායගාමි කෙලෙස ප්‍රහාණය වෙනවා ඒකනේ අර රතන සූත්‍රයේ කිව්වේ රතන සූත්‍රයේ මේ හතරම එනවා සහවස්ස දස්සන සම්පදාය දර්ශනීය උපදිනවත් සමගම සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්ඛාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි චතුහපායේ හිච විප්පමුත් ඔහු අපායෙන් මිදෙනවා කියලා කියන්නේ ඔහු අපායගාමී අවශේෂ කෙලෙසයන් කලුසලෙන් සිද්ධ කරන්නේ ද්වේෂයෙන් වගේ ප්‍රාණඝාත ආදී සිද්ධවන්නේ නැහැ වුණා ඒ වගේම අර සංයුත්ත නිකායේ ඔක්කන්ත සූත්‍රයේ පැහැදිලිව දේශනා කරනවා අවශේෂ මේ අපායට යන්නට හේතු වෙන කර්මත් ඔහු කරන්නේ නැහැ. මේ හතරක් දුරු වෙනවා. මේ හතර වර්ගයේ දුරු වෙනකොට සමහර නිකායක් දේශනා කරා චතුරාර්ය සත්‍ය දැකීමෙන් කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. දුක්ඛ සත්‍ය දකිනකොට මේ හතරෙන් එකක් ප්‍රහාණය වෙනවා. සමුදය සත්‍ය දකිනකොට මේ හතරෙන් තව හතරෙන් එකක් ප්‍රහාණය වෙනවා. නිරෝධ සත්‍ය දකින්නකොට මේ කෙලෙස් වලින් තව හතරෙන් එකක් මාර්ග සත්‍ය දකින්නකොට තව හතරෙන් එකක් ප්‍රහාණය වෙලා තමන් ඵලයටපත් වෙනවා. මේක තමයි ඔවුන්ගේ අදහස. ඒකට කියන සූත්‍ර සාධකය තමයි සූත්‍ර සාධකය. අනුපුබ්බේන මේධාවි තෝකං කණේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මල මත්තනෝ. ඥානවන්තේ කෙලෙස් ප්‍රහාණය කරන්නේ අනුපූර්ව ප්‍රතිපදාවෙන්. ඒ කියන්නේ ක්‍රමානුකූලව ටිකෙන් ටික සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරලා මේ කෙලෙස් ප්‍රහාණය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිකායෙන් ඒක අර්ථකථනය කරා මාර්ග හිතිනුත් කෙලෙස් ප්‍රහාණය කරන්නේ පිළිවෙලින් අනුපිළිවෙලින්. නමුත් ථේරවාදීන් ඒකට ලබා දීපු උත්තරය තමයි යතන සූත්‍රයේ දැක්වෙන සහවස්ස දස්සන සම්පදාය. දස්සන සම්ප්‍රදාව සෝවාන් මාර්ගයේ උපදිනවත් සමගම සහ කියලා කියන්නේ සමගම මේ ධර්මය ප්‍රහාණය වෙනවා. ඒක පිළිවෙලින් වෙන දෙයක් නෙවෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනේක සූත්‍රවල දේශනා කරලා කියනවා සහ දස්සනුප්පාදා දර්ශනීය උපදිනවත් සමගම මේ කෙලෙස් තුන ප්‍රහාණය වෙලා යනවා. ඒ වගේ සූත්‍ර සාධක ගෙනල්ලා ථේරවාදීන්ගේ අදහස වෙන්නේ මේ මාර්ගයේ ප්‍රහාණය වෙන්නේ කෙලෙස් එකවරමයි. ඒක බොහෝ කාලයක් තියෙන මාර්ගයකින් ප්‍රහාණය වෙන දෙයක් නෙවෙයි. අර අනුපිබ්බේන මේධාවී කියන එක ඇප්ලයි කරන්නේ අපි ආදේශ කරන්නේ සාමාන්‍යයෙන් ක්‍රමානුකූලව ටිකෙන් ටික සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගෙන යාම සඳහා තමයි අනුපූර්වයෙන් ප්‍රතිපදා පුරනවා කියලා කියන්නේ. කවුරු හරි පංචශීලයේ සමාදන් වෙනවා, පොයට අටසිල් සමාදන් වෙන්න පටන් ගන්නවා, කෙනෙක් ගිහි ගෙදරට මහාන වෙනවා, උපසම්පදා වෙනවා, ධර්ම ඉගෙන ගන්නවා, සමත වඩනවා, විදර්ශනා වඩලා ක්‍රමානුකූලව ගමන යනවා. මේ ලෞකික මාර්ගය ගැන මේ කතා කරලා තියෙනවා. ඒක ලෝකෝත්තර මාර්ගයට ඇප්ලයි කරන්නේ නැහැ. මොකද හේතුව දේශනාවල දැක්වෙනවා. ඒ දර්ශනය ලෝකෝත්තර දර්ශනය උපදිනවත් සමගම කෙලෙස් ධර්ම ප්‍රහාණය වෙනවා කියන එක. මේක තමයි අපි ථේරවාදයෙන් අපිට ගන්න තියෙන උත්තරේ. නමුත් අපි දර්ශනයක් ලෙස මොකක්ද දැන් උදාහරණයක් ගත්තම අපි මේ පාඩම් මාලාවේ අපි කතා කරන්නේ සී ථේරවාද ශාසනයේ මූලධර්ම කියන එක. ථේරවාදයේ මූලධර්ම. මූලධර්ම කියලා කියනකොට දැන් උදාහරණයකට මාර්ගඥානයෙන් සියලු කෙලෙස් එකපාර නැසනවා කියන එක මූලධර්මය. ඊට පස්සේ මාර්ගයේ උපදින අවස්ථාවේ තමයි මාර්ගස්ථයා ඉන්නවා කියන එක චිත්තක්ෂණිකයි කියන එක ථේරවාදයේ මූල ධර්මයක්. ඒකට හේතු සාධක අපි ගේන්න ඕනේ සූත්‍ර අනුසාරයෙන්. පරමාර්ථ ධර්මයේ හිතුවත් නැතත් ලෝකේ පවතිනවා පුද්ගලයාගෙන් ස්වායක්තව පවතිනවා කියන එක මූල ධර්මයක්. ඒවා බෙදන් ඒවා ථේරවාදයේ තියෙන ප්‍රධානම මූල ධර්ම. ඒ සමහර මූල ධර්ම යට සමහර මූල ධර්ම යටට තියෙනවා දර්ශනයක්. ඒක තමයි ථේරවාදයේ ඒක ගොඩනැගිච්ච දර්ශනයක් තියෙනවා. දැන් අපි උදාහරණයකට එදා කතා කරා නේද? අර කොහොමද අරමුණ සියුම් කරමින් ඉදිරියට යන්නේ කියලා සෝවා මේ ධානවල. එතකොට ඒකෙදී අපි අවසානයේ දර්ශනයක් ලෙස ඉදිරිපත් කරා රූපය නැති බව, රූපය නැති බව අරමුණු කරපු සිත. නාමය නැති බව, නාමය නැති බව අරමුණු කරපු සිත. මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මේ ක්‍රමය පොත්පත් වලින් අපිට හම්බ වෙන එකක් නෙමෙයි. මේක අධීක්ෂණය කරනකොට පෞද්ගලිකව අප විසින් ගොඩනගාගත්ත දර්ශනයක් තමයි එදා අවසානයේ ඉදිරිපත් කරේ. ඒක බැරි වෙලා හරි පොත්පත් වලට විරුද්ධ වෙනවා නම් අපේ දර්ශනය වරදිනවා. ථේරවාදයට අනුව වැරදි ඒක. නමුත් ඒක ඒ තාක් යම් තාදුරට ඒක ප්‍රතිශේධ කරන්න හැකි නම් ඒක දර්ශනයක් ලෙස අපිට ඉදිරිපත් කිරීමේ අයිතියක් තියෙනවා. ඒ වගේ සමහර මූලධර්ම දිහා බැලුවම අපිට ඒක යට තියෙන දර්ශනය ගොඩනගන්නට පුළුවන්. දර්ශනයක් පිළිබඳව හිතා ගන්නට පුළුවන්. ඒක නුවණේ කෘත්‍යයක්. ඒ දර්ශනයේ කෙතෙක් දුරට අනිත් ථේරවාද න්‍යායන් එක්ක ගැටෙනවා නම් මේ දර්ශනය වැරදි. බැරි වෙලා හරි දර්ශනය අනිත් ථේරවාද මූල ධර්ම වලටත් එකඟ නම් ඒ දර්ශනය පිළිගත හැකියි. සමහර වෙලාවට පෙළ අටුවා ටීකාවල මේ මූල ධර්මයේ පදනම වෙච්ච දර්ශනය හැඟවිලා තියෙන. ඒක මතු කරලා ගන්නට ඕනේ. සමහර තැන්වල දර්ශනය පැහැදිලි කර නැතුණාම පුරාණ ආචාර්යවරු මේ දර්ශනයක් ලෙස ඉදිරිපත් කරනවා. ඇයි මෙහෙම වුනේ? ඇයි මේක වෙන්නේ කියලා. ඉතින් ඒ ආදී ලෙස දැන් උදාහරණයක් ගත්තොත් දේශනාවේ තමයි දැක්වෙනවා යම් කිසි පුද්ගලයෙක් ඉපදුනා නම් ප්‍රතිසන්දියක් ගත්තා නම් ඒ ප්‍රතිසන්දිය ලැබුවා ජීවිතයේ අනිවාර්යෙන් අනිත්‍යයි විනාශ වෙනවා මරණයට යනවා. මේක පදනම් වෙච්ච දර්ශනය මොකද්ද? මේක පදනම් වෙච්ච දර්ශනය මොකද්ද? දර්ශනය තමයි අනිත්‍ය වූ යමකින් යමක් ඉපදුනා නම් අනිත්‍ය වූ ධර්මයක් පදනම් කරගෙන යමක් පහළ වුණා නම් ඒ ධර්මය කෙසේනම් නිට්ටය වන්නද? කෙසේනම් නිට්ටය වන්නද? අපි ජීවිතයේ සම්බන්ධයෙන් මම මේ දර්ශනයට එන්න කලින් මේ මාර්ග ඥාන ගැන එන්නට කලින් අපි ගත්තොත් එහෙම කවුරු හරි කෙනෙක් ජීවිතයක් ලැබුවා කියලා හිතන්නකෝ. මේක ජීවිතයක් කියලා හිතමු. මේ ජීවිතේ උපදින්නේ කර්මයක් නිසා. කර්මයක් නිසා. එතකොට මේ ජීවිතය මුලාවටම පටිසන්ධි භවාංග චුති කෘත්‍ය සිද්ධ කරන්නේ ඒ කර්මයේ විසින්. එක කර්මයක් විසින්. එතකොට අපි කියනවා යම් කෙනෙක් ජීවිතයක් ලැබුවා නම් ඒක අනිත්‍යයි. ඒක අවසන් වෙනවා මරණයෙන්. ඒක ථේරවාදීන්ගේ මූලික සිද්ධාන්තයක්. සදාකාලික ආත්ම භාවයක් නැහැ. මොන ආත්ම භාවය ඉපදුණා? ඒකට හේතුව කර්මයක් නිසා ඉපදීම. ඒකේ පිටිපස්සේ තියෙන දර්ශනය මොකද්ද? ඒක පිටිපස්සේ තියෙන දර්ශනය තමයි මේ කර්මය අනිත්‍ය නිසා මේ නිසා උපදින්නා වූ ධර්මය අනිත්‍ය වෙනවා. මේ කර්මය අනිත්‍ය නිසා මේ ධර්මය අනිත්‍යයි. ඒ නිසා ජීවිතයේ අනිත්‍යතාවය විස්තර කරේ ඒකේ හේතුය අනිත්‍යතාවය නිසා. ඒකේ හේතුය අනිත්‍යතාවය නිසා. ඒක සාර්ථක තර්කණයක් නෙවෙයි අත්‍තරම කිව්වොත්. අනිත්‍ය යමක් අනිත්‍ය ලෙස විස්තර කරේ තව දෙයක අනිත්‍යතාවය පදනම් කරගෙන. එහෙනම් අනිත්‍යතාවය හරියට විස්තර වෙලා නැහැ. මොකද අනිත්‍ය පදනම් කරන්න අනිත්‍ය විස්තර කරන්නේ අනිත්‍යතාවය විස්තර කරන්නේ නෙවෙයි. ඒතකොට මේතන මේ කර්මයේ අනිත්‍යතාවය අපි තාර්කිකව විස්තර කරන එකක් නෙවෙයි. මේ අපි ප්‍රත්‍යක්ෂව අත්දකින්න දෙයක්. ප්‍රත්‍යක්ෂව අත්දකින්න දෙයක්. මේක තමයි මෙහි දර්ශනය. දැන් උදාහරණයකට ගමුකෝ අපි දානයක් දෙනවා කියලා. දානයක් දෙනවා. අපි දානයක් දෙනකොට සකස් වෙලා ගිහිල්ලා අපි දානය අවසන් කරනවා. මුල, මැද, අග. ඒ දානය එතනින් ඉවරයි. හැමදාම මේ දානය දෙනවා නෙවෙයි. මේ දානය නිසා තමයි කර්මය වෙන්නේ. ප්‍රතිසන්දිය වෙන්නේ. මේ දානය කියන එකේ තියෙනවා සීමා සහිත අනිත්‍ය භාවය. ඒ කියන්නේ මේක ස්ථිර දෙයක් නෙවෙයි. මේකේ තියෙනවා ඇති වුණා සිද්ධ කරලා අවසන් වෙන බවක්. එහෙනම් මේ දානය කියන එක අනිත්‍ය ක්‍රියාවක්. නිට්ටය ක්‍රියාවක් නෙවෙයි. දානය සිද්ධ කරාම අපි තුර රැස් වෙනවා කර්ම ශක්තිය. කර්ම ශක්තිය. ප්‍රශ්නේ තමයි අපිට තියෙන තර්කණය තමයි අනිත්‍ය වෙච්ච දානය නිසා අනිත්‍ය වෙච්ච දානය නිසා යම් කර්ම ශක්තියක් රැස් වුණා නම් මේ දානේ අනිත්‍යයි කියන එකේ තේරුම සීමා සහිතයි කියන එක. මේකේ මුල අගක් තියෙනවා. මුලක් අගක් තියෙනවා. සීමා සහිත වෙච්ච දානයකින් රැස් වෙච්ච කර්ම ශක්තිය සීමා සහිත විය යුතුයි. ඒක සීමා රහිත වෙන්නට තියෙන පොසිබිලිටිය නෙමෙයි හිතන්න තියෙන. ඒක මේකේ සීමා සහිත නම් මේක නිසා රැච්චෙත් සත්‍යයේ සීමා සහිතයි. අපි කියනවා පරමාණු බොහොම්බයක් වුණත් තියෙනවා ශක්තියේ සීමාවක්. ඒ නිසා මේ සීමා සහිත දාණයෙන් ලැබෙන ශක්තිය සීමා සහිතයි. සීමා සහිත කර්ම ශක්තියකින් උපදවන ජීවිතය කවදාවත් සීමා රහිත වෙන්නට බෑ. එහි තියෙන්නට ඕනේ ආරම්භයක් සහ අවසානයක්. හේතුව මොකද? ඒක ජනනය කරපු ශක්තිය සීමා සහිතයි. ඒක සීමා සහිත වෙන්නට හේතුව ඒ කර්මයේ සීමා සහිතයි. මේ කර්මයේ සීමා සහිත භාවයේ අනිත්‍ය භාවය කියන එක අපිට අමුතුවෙන් හිතන්නට දෙයක් නෑ. අපිට ප්‍රත්‍යක්ෂව දකින්නට පුළුවන්. ප්‍රත්‍යක්ෂව දකින්නට පුළුවන්. තේරවාදයේ න්‍යාය තමයි පච්චක්ක දස්සනේ හේතු ගවේෂණං නැති. ප්‍රත්‍යක්ෂව දකින්න පුළුවන් දෙයක් නම් අමුතුවෙන් හේතුවක් හිතන්නට දෙයක් නැහැ. මේ දානය කියන එක తాවකාලිකව අපිට හැමෝම පැහැදිලි. හැම කර්මයක්ම తాවකාලිකයි. එහෙනම් රැස් වෙන ශක්තිය සීමා සහිතයි. ලබනවා නම් යම් උප්පත්තියක් ඒක සීමා සහිතයි. මේ මම විස්තර කරේ කොහොමද මූල ධර්මයේ මත දර්ශනය ගොඩනගන්නේ කියලා. ඒ නිසා ථේරවාද ශාසනයේ ධර්මය ඉගෙන ගන්නකොට අපි මූල ධර්ම ඉගෙන ගත යුතුයි. දර්ශනයක් ඒ පටුපස් යට තියෙන දර්ශනයක් ඉගෙන ගන්නට පුළුවන් නම් ඊටාම සාර්ථකයි. දැන් මම එනවා මේ මාර්ගස්ත පුද්ගලයා සම්බන්ධයෙන්. මොකද්ද මේකේ තියෙන දර්ශනය? මාර්ගස්ත පුද්ගලයා සම්බන්ධයෙන් තියෙන දර්ශනය මොකද්ද? දැන් අපි දන්නවා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන නම් හඳුන්වනකොට මින් සමහර කෙනෙක් අහලා ඇති. සෝතාපන්න කියලා කියන්නේ මුලින්ම ආර්ය සෝතේට වැටිච්ච කෙනා. සකදාගාමි කියලා කියන්නේ නැවත වතාවක් එක් වතාවක් මේ ලෝකෙට එන කෙනා. අනාගාමි කියලා කියන්නේ නැවත මනුලොවට එන්නේ නැති කෙනා. අරිහත් කියලා කියන්නේ සියලු පූජාවන් ලැබීමට සුදුසු කෙනා. මේ තමයි වචනාර්ථය. වචනාර්ථයට කියන අභිදේයාර්ථය කියලා. ඒ කියන්නේ යම් වචනයක් විස්තර කරනකොට ඒ වචනේ තියෙන පද අනුව වචනානුව අපි විස්තර දෙනවා. ඒකට කියන අභිදේයාර්ථය කියලා. සෝතාපන්න කිව්වම සෝතං ආපන්නෝති සෝතාපන්නෝ. ආර්ය සෝත්‍රයට පළමිනීම පැමිණි කෙනා සෝතාපන්නයා. සකින් ආගමන සීලෝති සකදාගාමි. යස්සසෝ සකදාගාමි. මෙලවට එකවරක් පැමිණීම සීලයේ කොට ස්වභාව කොට ඇත්තේ සකදාගාමි. අනාගමන සීලෝති අනාගාමි. ඒ කියන්නේ නැවත මෙලවට එන්නේ නැති කෙනා, කාම ලෝකෙට එන්නේ නැති කෙනා අනාගාමි. ඒ වගේ මේ වචනාර්ථය වචන අනුව අකුරු අනුව වචන විස්තර කිරීමට කියන අභිදේයාර්ථ. විස්තරයක් දීමට කියන අභිදේයාර්ථය කියලා. සමා වෙන්න. මේකට කියන්නේ වැරදුනා අභිධානාර්ථය. අභිධානාර්ථය. හරිනේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා අභිධේයාර්ථය කියලා එකක්. අභිධේයාර්ථය. අභිධේයාර්ථය හම්බ වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ සෝවාන් කෙනාගේ අනුසේ ධර්මියෝ තුනක් නැහැ. සංයෝජන ධර්ම තුනක් නැහැ. සකදාගාමි කෙනාගේ රළු කාමරාග පටිගය නැහැ. අනාගාමි කෙනාගේ අනුමාත්‍ර වූ කාමරාග පටිගයක් නැහැ. රහතන් වහන්සේගේ උද්ධම් භාගීය සංයෝජන කිසිවක් ඉතිරි වෙලා නැහැ. මේ තමයි ඒ රහතන් ආර්යයන් වහන්සේ අඳුන්වපු අනිත් ක්‍රමය. වචනාර්ථයෙන් සෝතාපන්න කියලා කිව්වා. තව ක්‍රමයක් තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කෙනා සෝවාන් ආර්යයන් වහන්සේ කියලා කිව්වා. මුලින්ම ශ්‍රෝතේට ආර්ය ශ්‍රෝතේට පැමිණි කෙනා සෝවාන් පුද්ගලයා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කෙනා ඒත් සෝවාන් ආර්යයන් වහන්සේ. මේ දෙකෙන්ම හඳුන්වන්නේ උන්වහන්සේව. මේකට පාලියේ කියනවා වචනාර්ථයෙන් හඳුන්වනවා නම් ඒකට අභිධානාර්ථය. එහෙම නැතුව වචනයෙන් හඳුන්වන්නට බෑ. සෝතාපන්න කියන වචනයෙන් කියන්නට බැහැනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වුණා කියලා. ඒක දේශනාවෙන් දැනගන්නට ඕන දෙයක්. ඒ වගේ අර්ථවලට කියන අභිධේයාර්ථය කියලා. දැන් අපි එනෝනේ ආර්යයන් වහන්සේලාගේ අභිධේයාර්ථයට. අභිධේයාර්ථය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා හඳුන්වලා තියෙන්නේ Taman ළඟ නැති කෙලෙස් පදනම් කරගෙන. ඒකෙන් අනිත් පැත්තට ගම් වෙනවා පෘතුග්ජනයා කියලා කියන්නේ කිසිදු කෙලෙසයක් නැසපු නැති කෙනා කියන එක. ඒකට කියන්න පුළුවන් ඒක අවුත්ත න්‍යායෙන්. ඒ කියන්නේ ආර්යයන් වහන්සේව කෙලෙස් නැතිකමෙන් හඳුන්වනවා නම් කිසිදු කෙලෙසයක් නැසපු නැති කෙනා පෘතුග්ජනයා වෙනවා. ඒක ඉබේම ඒ දේ සිද්ධ වෙනවා. ඒක නුවණට වැටහෙනවා. එහෙමනම් අපි බැලුවොත් එහෙම මේ මාර්ගඵල ලබන අවස්ථාවේදී කොහොමද මේ අභිධේයාර්ථයේ උඩ අපි මාර්ගස්ත පුද්ගලයා හඳුන්වන්නේ? කොහොමද මේ මාර්ගස්ත පුද්ගලයාව හඳුන්වන්නේ? අභිධේයාර්ථය ගත්තම මෙතනදී මෙතනට වෙනකම් පෘතුග්ජනයෙක්නේ. මේකට කියනවා ගෝත්‍රභූසිත කියලා. පුද්ගල පඤ්ඤත්තියේ ගෝත්‍රභූ පුද්ගලයා කියලා හඳුන්වලා තියෙනවා. නමුත් එයා වැටෙන්නේ පෘතුග්ජන ගෝත්‍රයටයි. මේ පෘතුග්ජන අවස්ථාවේදී එයාගේ සියලු අනුසය අපි කියමුකෝ සක්කාය දිට්ඨි සීලබ්බත විචිකිච්ඡා සීලබ්බත පරාමාසයෝ සම්පූර්ණයෙන් තියෙනවා. යම් තුනී වීමක් මේ අවස්ථාවේදී වෙනවා. නමුත් ප්‍රහාණය වෙලා නැහැ. මාර්ග අවස්ථාවේදී කවරක්ද වන්නේ? මාර්ග අවස්ථාවේදී සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන එක දුරු වෙමින් පවතිනවා. එක චිත්තක්ෂණිකව දුරු වෙන්නේ. ඇයි ඒක චිත්තක්ෂණිකව දුරු වෙන්නේ? අපි ඒක තේරවාද න්‍යායෙන් අපි ඔප්පු කරා. මේ න්‍යාය අනුව එක චිත්තක්ෂණයකින් තමයි ඒක සාධාරණ වෙන්නේ. එකම තැන ගැටෙන්නට පුළුවන් දක්ඛිනා විභංග සූත්‍රය. එතකොට තමයි විස්තර කරලා තියෙන්නේ. දානය දෙනකොට මාර්ගසිත පහළ වෙන නිසා එවන් පුද්ගලයාට දන් දීමක් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපේ හිතට මදි වගේ දැනුණාට ඒක තාම වැරදි කියලා ඔප්පු කරන්නට අයිතියක් නැහැ. මොකද දානයක් දෙන අවස්ථාවකදී මාර්ගසිත උපදින්නට පුළුවන්. ඒකේ වාදයක් නැහැ. ඒකේ බාධාවක් නැහැ. නමුත් ඊට වඩා ප්‍රබල සාධක තේරවාදයේ හම්බ වෙනවා. එක වෙලාවටම මේ කෙලෙස් ධර්මිය දුරු වෙනවා කියන එක. ඵල අවස්ථාවට ආම කොහොමද? ඵල අවස්ථාවට ආවම මේ එකදු කෙලෙස් ධර්මයක්වත් ඉතිරි වෙලා නැහැ. කෙලෙස් ධර්මයක් ඉතිරි වෙලා නැහැ. දැන් පුද්ගල භේදය ආර්ය පුද්ගල භේදයේ ප්‍රධානම නිර්වචනය කෙලෙස් මත පදනම් වෙලා කතා කරලා තියෙනවා. එහෙමනම් කෙලෙස් මත පදනම් වෙලා කරපු නිර්වචනයේදී අපිට පැහැදිලිවම පේනවා මේක අවස්ථා තුනක්. ඵලස්ත පුද්ගලයාට මේ අදාළ කෙලෙසේ නැහැ, සංයෝජන තුන නැහැ. පෘතුජන පුද්ගලයාට මේ සංයෝජන තුන සම්පූර්ණයෙන් තියෙනවා. මාර්ග අවස්ථාවේදී ඒ සංයෝජනය ප්‍රහාණය වෙමින් තියෙන්නේ. ප්‍රහාණය වන අවස්ථාව. මෙතනදී ප්‍රශ්න එනවා මේ සමහර නිකායක් එකපාරක් ප්‍රශ්න කරනවා මේ උප්පාද අවස්ථාවේ සහ භංග අවස්ථාවේ කෙලෙස් දුරු වීම දුරු නොවීම කියලා වගේ තැනකට එනවා. ඒක තුන්වෙනි සංගායනාවේදී කතා කරනවා. එහෙම තැනකට නෙවෙයි අපි යන්නේ. අපේ තේරවාද මතය කියන්නේ සංගායනාවේදී. අපිට තේරවාදයේ අටුවා ටීකාදියෙන් එන සහ අපේ ත්‍රිපිටකයට අනුකූලව ගන්න නිර්වචනය තමයි මේ මාර්ගසිතෙන් එකවරම කෙලෙස් ටික ප්‍රහාණය වෙනවා කියන්නේ. මේක ප්‍රහාණය වෙන අවස්ථාව. එතකොට ප්‍රහාණය වෙනවා කියන එකේ තේරුම කොටසක් වෙලා කොටසක් නැහැ කියන එක නෙවෙයි. එකපාර වෙනවා. ඒක චිත්තක්ෂණයෙන් වෙන්නේ. චිත්තක්ෂණයේ ඇතුළට ගිහිලා අපි කතා කරන්න යන්නේ නැහැ. ක්‍රමානුකූලව ටික ප්‍රහාණය වුණාද කියලා නෙවෙයි. මේක චිත්තක්ෂණ කියන්නේ උඩාක්තා කුඩාසනයක. ඒ චිත්තක්ෂණයේ ඇතුළේ බෙදන්නට යන්නේ නැහැ කෙලෙස් ප්‍රහාණය. නැත්තම් අහන්න පුළුවන්නේ උපදින වෙලාවේ කොච්චරක් ප්‍රහාණයලාද? බාහිරින් පහළ වෙන නැති වෙන වෙලාවේ කොච්චරක් ප්‍රහාණයලාද කියලා. ඒ සිතෙන් ප්‍රහාණය සිද්ධ කරනවා කියන තැනින් තමයි තේරවාදීන් ඉන්නේ. මේක ඇතුළේ විමසන. අපි ඇතුළට යන්නේ නැහැ. මේ කෙලෙස් ප්‍රහාණය වෙමින් පවතින අවස්ථාව. එහෙමනම් ඒ කෙලෙස් ප්‍රහාණය වෙමින් පවතිනකොට ඔහුට පෘතුග්ජනයා එකිය යුතු නැහැ. කෙලෙස් ප්‍රහාණය වුණාට පස්සේ තමයි ඵලස්ත වෙන්නේ, ඵල භාවයට පැමිණෙන්නේ. එහෙනම් පැහැදිලියම එක සිතක් වුණත්, එක චිත්තක්ෂණයක් වුණත් මොහු වෙනම පුද්ගලයෙක් ලෙස හැඳින්විය යුතුමයි. ඒකට හැඳින් නොවුනොත් තමයි ගැටලුව පැනනගන්නේ. ඒ නිසා මාර්ගසිත පහළවන්නේ එක චිත්තක්ෂණයක වුණත් ඔහු වෙනම පුද්ගලයෙක් ලෙස හඳුන්වන්නට සිද්ධ වෙනවාමයි. ඒ නිසා තමයි තේරවාදයේ හැටියට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පුද්ගල භේදයේදී එක චිත්තක්ෂණයක් වෙච්ච මාර්ගයේ උපදින වෙලාවේ ඉන්න පුද්ගලයා ඒ වෙලාවේදී මාර්ගස්ත පුද්ගලයෙක් ලෙස අපි හඳුන්වනවා. ඉතින් ඒ නිසා මම මුළු කතාවම ගත්තේ මේ මාර්ගස්ත පුද්ගලයා ගැන විස්තර කරන්නට, මාර්ගඵල ගැන දීර්ඝ විස්තරයක් කරන්නට ඕනේ. ඒක අපි ඉදිරි පාඩම්වලදී සිත පිළිබඳව හඳුන්වනකොට, ඒ වගේම විපස්සනාව කතා කරන කාලෙදී මේ මාර්ගස්ත අවස්ථාව, ඵලස්ත අවස්ථාව ගැන මීට වඩා දසගුණයකින් වඩා විස්තර අපි කතා කරන්නට තියෙනවා. ඒවා අපි ඉදිරියට කතා කරමු. අපිට වැදගත් වෙන මාතෘකාව තමයි මාර්ගසිත හතරක් තියෙනවා, ඵලසිත හතරක් තියෙනවා. මාර්ගසිත එක චිත්තක්ෂණිකයි, ඵලසිත ඊට පස්සේ පහළ වෙනවා. ඒක සමාපatti වශයෙන් නැවත උපදින්නට පුළුවන්. ඊළඟට මේ මාර්ගඵල සිතුත් අර ධ්‍යාන භේදයට ලක් වෙනවා. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ලෙස. ඒක කෙටියෙන් කියලා අවසන් කරොත් මේ මාර්ගඵල සිත්වල තියෙන ධ්‍යාන භේදය සමත ධ්‍යානයක පටලවා ගන්නට එපා. එදා මම ඒක පැහැදිලි කරානේ. රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කවර සිතක නමුත් විතක්කාදී ධ්‍යානාංග පහම තියෙනවා නම් ඒක ප්‍රථම ධ්‍යානය. ධානාංග 4ක් යන්න තියෙන එක ဒုတိ ය ධානය. ධානාංග 3ක් නම් තියෙන චතුර්ථ ධානය. ධානාංග 2ක් නම් තියෙන්නේ 3ක් නම් තියෙන තෘතිය ධානය. 2ක් නම් තියෙන චතුර්ථ ධානය. උපේක්ඛා ඒකාග්‍රතාව 2 නම් තියෙන්නේ පංචම ධානය. ඒකෙදි කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. ඒක පාඩම් දෙකටම අදාළ වෙන දෙයක්. මම නිතරම කියනවා පංචම ධානය කියලා වචනයක්. पंचम अध्याय කියලා වචනය. සූත්‍රවල අපිට මේ පංචම අධ්‍යානිය හම් වෙන්නේ නැහැ නේද කියලා කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. කොහොමද මේ සූත්‍රවල මේ පංචම අධ්‍යානිය අපි දකින්නේ? මේක අභිධර්මයට විතරක් ගුණ වෙච්ච දෙයක්ද? එහෙම නැත්නම් තේරවාද ශාසනයේ පසු කාලයේ ඇති වෙච්ච දෙයක්ද කියලා අපිට ගැටලුවක් එන්න. මොකද බොහෝ සූත්‍රවල ඒ කියන්නේ බොහෝ කියලා කියන්නේ තියෙන සියලුම සූත්‍රවල වගේ අපිට හම් වෙන්නේ ධ්‍යාන හතරේ කතාව. එතකොට මේ හැම ඒ වෙලාවේ හඳුන්ලා තියෙන්නේ කොහොමද? පළවෙනි ධ්‍යානය හඳුන්වන්නේ ඒ සූත්‍ර දේශනාවල සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පද්ද පිතක්ඛ විචාර පීති සුඛ ඒකාග්‍රතාවය වචනයෙන් එහෙම පෙරිම නැතුණත් අපිට ඒක අනිවාර්යෙන් ඒකාග්‍රතාවය තිබිය යුතුමයි. ඒක තමයි ප්‍රධානම ධ්‍යානාංගය. එතන මේකට කියනවා ප්‍රථම ධ්‍යානය කියලා. ඊට පස්සේ අපිට එන්නේ විතක්ක ਵਿਚාරාණං වූපසම අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං විවේකජං පීති සුඛං ဒုတိ ය ඥානං උපසම්පද්ද විහෙරති. මේක තමයි ဒုတိ ය ධානය අපට හමු වෙනවා. ඊට පස්සේ පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදී යන්තං අරියා ආචික්කන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති. ඒක තමයි තෘතිය ධානය. තෘතිය ධාන තතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. ඊට පස්සේ සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා සුඛයත් ප්‍රහාණය කරලා දුක්ඛයත් ප්‍රහාණය කරලා සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා ඊට පස්සේ ඉන්නේ මට මතක් වෙන්නේ උපේක්ඛා ඒකාග්‍රතාව කියන මම සාමාන්‍යයෙන් පාලිය මතක හිටනවා අඩුයි ඒකාග්‍රතාව කියන ධානය. මේකට තමයි චතුත්ථ ධානං උපසම්පද්ද චතුත්ථ ධානය උපසම්පද්ද විහෙරති. එතකොට මේ තමයි සූත්‍රවල දැක්වෙන ක්‍රම. ඊළඟට ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනට පැමිණෙනවා. එතකොට මේ එකේදී කොහොමද පංචම ධානයක් ආවේ? මේ පංචම ධානය කියන එක අපිට හමු වෙනවා එක සූත්‍රයක් තවත් සූත්‍රයක තියෙනවා එක සූත්‍රයක් තමයි බලන්න සංගීති සූත්‍රයේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියනවා සමාධිය සංගීති සූත්‍රයේදී තුන්වැදෑරුම්. මොනවද තුන්වැදෑරුම්? මේක මාතිකාවක හවු වෙනවා විතක්ක ත්‍රිකයේදී. ඒක සමාධියට නම් වලා කියනවා සංගීති සූත්‍රය දීඝනිකාය. දීඝනිකාය සංගීති සූත්‍රය. මොකද්ද සමාධි තුන? සමාධිය තුන් වැදෑරුම්. සවිතක්ක සවිචාර සමාධිය. සවිතක්ක කියලා කියන්නේ විතක්කේ සහිත. සවිචාර කියන්නේ විචාරයේ සහිත. විතක්ක විචාර දෙක සහිත සමාධිය. ඊළඟ එක තමයි අවිතක්ක විචාර මත සමාධිය. මේක දකින්න පුළුවන් සංගීති සූත්‍රය. තුන්වෙනි එක තමයි අවිතක්ක අවිචාර සමාධිය. අවිතක්ක විචාර. විතක්කයක් නැති විචාරයක් නැති. ඒකනේ කිව්වේ විතක්ක විචාරාණං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං. අවිතක්කං අවිචාරං විවේකජං පීති සුඛං. ඒතර විතක්ක ਵਿਚාර දෙක නැහැ. මේ තමයි සවිතක්ක සවිචාර සමාධිය. සවිතක්ක සවිචාර සමාධිය. මේ තුනම අවිතක්ක අවිචාර සමාධිය. මොකද්ද මේ දෙවනි සමාධිය? අවිතක්ක ਵਿਚාර මත්ත සමාධිය. අවිතක්ක කියන එක පැහැදිලිනේ විතක්කේ නැහැ. විචාර මත්ය විචාර මාත්‍රයයි විචාරයේ පමණක් කියලා කියන්නේ විතක්ක විචාර දෙන්න හැමතිස්සෙම එකටනේ කතා කරන්නේ බොහෝ වෙලාවට එකටනේ කතා කරන්නේ. ඒ යුගලයෙන් ඒ දෙන්නා යුගලයෙන් යුගලයම නැහැ යුගලයම තියෙනවා විතර්කය නැහැ විචාරයේ පමණක් ඇති සමාධිය. එහෙනම් මොකද්ද මේ සමාධිය? එහෙනම් සමාධියක් කියවෙනවා සංගීති සූත්‍රයට අනුව සමාධියක් කියවෙනවා විචාරයේ තියෙනවා විතක්කේ නැහැ. පීතිය සුඛය ඒකග්ගතාව. මොකද හේතුව පිළිවෙලින් ප්‍රහාණය වෙන්නේ. එහෙනම් මේ සමාධියට කියන්න වෙන්නේ අවිතක්ක විචාර මත්ත සමාධිය. අවිතක්ක විචාර මත්ත සමාධිය ආපු ගමන් විතක්කේ නැති විචාරයේ පමණක් තියෙන සමාධියක් එනවා. ඒක බොහෝ සූත්‍රවල නැහැ. සූත්‍රවල තියෙන්නේ විතක්ක විචාර සහිත, විතක්ක විචාර රහිත, විතක්කේ රහිත විචාරයේ සහිත සමාධිය නැහැ. ඒක හම්බ වෙන්නේ සංගීති සූත්‍රයේ. ඒ නිසා මේ පංචක ධ්‍යාන ක්‍රමය අභිධර්මයට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඒක සූත්‍ර දේශනාවල අසු වෙන දෙයක්. ඕක තව තැනක් අපිට පැහැදිලි ලෙස ඔප්පු කරගන්න පුළුවන් සත්ත්ව විඥාන ත්‍ිතිය ගැන කතා කරනකොට ඒකත්ත කායා නානත්ත් සංඤී කියලා කියන්නේ මෙන්න මේ ධ්‍යාන දෙකෙන් උපදින භවය. ඒ නිසා සූත්‍ර ක්‍රමයට අපි මෙහෙමයි ධ්‍යානය හඳුන්වන්නේ. ඒකට කියනවා චූත්‍ර ක්‍රමයට වඩා කියන්න සුදුසු. ඒකට සූත්‍ර ක්‍රමයට කියන්න එපා. මොකද සූත්‍ර ක්‍රමයෙන් මේ දෙකම හම්බ වෙනවා. මේ තමයි චතුක්ක ණය ක්‍රමය. චතුක්ක ණය ක්‍රමයේ හැටියට මේ සමාධිය නැහැ. ගැන කතා වෙලා නැහැ. ඊළඟට පංචක ණය ක්‍රමය. පංචක ණය කියලා කියනකොට ඒකේ හැටියට අපිට සමාධි වර්ග, ධ්‍යාන වර්ග පහක් හම්බ වෙනවා. මේක ප්‍රථම ධ්‍යානය, මේ ධ්‍යානය, ဒုတိ ය ධ්‍යානය, එතකොට මේක තෘතිය, චතුර්ථ, පංච. ඒ නිසා ඒකත් මට මතක් කරන්නට ඕනේ නැත්නම් කෙනෙක්ට විතර්කයක් එන්නට පුළුවන්. ඇයි මෙහෙම වුනේ කියලා. ලෝකෝත්තර සිත්වලත් මේ කියන ධාන පහම ඒක ධානාංග පහම උපදිනවා. ඒකෙදී සමත ධානයේ අරමුණ පටිභාග නිමිත්තාදිය, ලෝකෝත්තර සිතේ අරමුණ නිර්වාණය, ඒක ලබන්නේ විදර්ශනාව තුලින්. ඒක සමත සමාධියත් එක්ක පටලවා ගන්නට එපා. නමුත් ලෝකෝත්තර පංචම ධානය සෝතාපන්නි මාර්ගහිත ඵලසිත උපදිනවා නම් ඔහුට සමත පංචම ධානය තිබිය යුතුයි. ඒකේ උපකාරය අවශ්‍යයි. නමුත් එහෙම කියලා ඒ ලෝකෝත්තර පංචම ධානය සමත පංචම රූපාවචර අරූපාවචර පංචම ධානයක පටලවා ගන්නට එපා. කාල වේලාව අවසන් නිසා මම අවසන් කරනවා. මේ ටික තමයි මට කතා කරන්නට තියෙන්නේ. අදින් අපි චිත්ත පාඩම අවසන් වෙනවා. ඒ නිසා මේ ලෝකෝත්තර සිත් 8 එක සිතකට ධාන පහ බැගින් තියෙන්න පුළුවන් නිසා ඒක 40ක් වලට අපි දක් 8 වරක් පහ 40යි. ඒකෙන් කියවෙන්නේ ධාන රහිත ටික 8 ධාන සහිත ටික 40 කියන එක නෙමෙයි. මම 40 දීලා නැහැ කොලේ දීර්ඝ වෙන නිසා. ඒකෙන් මතක තියාගන්න ඒ ලෝකෝත්තර සිත් 8 ලෙස හැඳින්වුවේ කෙටි ක්‍රමයට. ඒ 8ම තමයි 40 වෙන්නේ. එහෙම නැතුව ධානාංග රහිත නැත්නම් ධාන රහිත මේක පටලවා ගන්න එපා සමත ධානය එක්ක. ධාන කියලා කිව්වේ මේ ධානාංග වල එකතුවටනේ. ධාන රහිත ලෝකෝත්තර සිතක් නැහැ තේරවාදී හැටියට. ධානලාභී නැතුව සුද්ධ විදර්ශනා වඩන කෙනාට පහළ වෙන්නේ සෝවාන් ආදී සියලු මාර්ගඵල සිත්, විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිතව පහළ වෙන ප්‍රථම ධානය, සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අරිහත් මාර්ගඵල, අනාගාමි මාර්ගඵල සිත්. ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ප්‍රශ්න අහන්නට අපි අවස්ථාව ලබා දෙමු. තෙරුවන් සරණයි. ඔව්. එතන පැහැදිලිව මේ විසුද්ධි හත මුලින් සම්පූර්ණ කරාම සෝතාපන්න ඵලයටපත් වීම, ඊළඟට සම්පූර්ණ කරාම ආයත හත් සම්පූර්ණ කරාම ඒ ආදී ඊළ මාර්ගඵලවලට යනවා කියන සදාමෙන් නැත්තේ ඇයි? හොඳයි. ඒක එකත් වටිනා ප්‍රශ්නයක්. අපේ ගිහි මහත්මයෙන්ද ස්වාමීන් වහන්සේ කෙනෙක්ද? ගිහි මහත්මයා ස්වාමීන් වහන්සේ. හරි. ඒතර මහත්මයා ඒකෙදී සප්ත විසුද්ධිය සම්පූර්ණ කරාම තමයි අපි අනුපාදිශේෂ පිරිනිවන් ධාතුවෙන් පිරිනිවෙන්නේ. ඒතර අනුසා අපි සාමාන්‍යයෙන් කියන අනුපාදිශේෂ පිරිනිවන් ධාතුවෙන් පිරිනිවීමට නම් සාමාන්‍යයෙන් රහත් වෙලා ඉන්නට ඕනේ. රහත් වෙච්ච කෙනානේ අනුපාදිශේෂ පිරිනිවන් ධාතුවෙන් පිරිනිවෙන්නේ. සෝවාන් ආරයන් වහන්සේ නිවනටපත් වෙනවා. නමුත් ස්කන්ධ සහිතයි භවයේ තව ටිකක් දුර යන්නට තියෙනවා. ඒතකොට මේ හතරම භුණු කරාට පස්සේ අනුපාදිසිත හතම පරිපූර්ණ වුණාට පස්සේ අනුපාදිසිත පිරිනිවන් ධාතුවෙන් පිරිනිවෙනවා. සෝවාන් මාර්ගයට යන්නටත් මේ හතම පුරන්නට ඕනේ. සීල, චිත්ත, දිට්ඨි, මග්ගා මග්ග, කාංකා විතරණ, මග්ගා මග්ග, පටිපදා, ඥාන දර්ශන කියන විසුද්ධි හත. ඥාන දර්ශනේ තමයි මාර්ගඵල අවස්ථාව. සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක් සකදාගාමි මාර්ගයට උත්සාහ කරනවා නම් ඔහු සීලය පරිපූර්ණයි, සමාධියේ උපකාරයක් තියෙන්නට පුළුවන්, චිත්තවිසුද්ධිය ධ්‍යාන උපදවා ගැනීම අවශ්‍ය වෙන්නට පුළුවන්. ඒ චිත්තවිසුද්ධිය කියන එක සාමාන්‍ය විස්තර කරන්නේ ධ්‍යාන ලෙස. ඒ විදර්ශනාව කරනකොට ඇත්තටම කිව්වොත් එහෙම විදර්ශනා කරන අවස්ථාවේදී ධ්‍යාන හිතෙන් විදර්ශනා කරන්න බෑ. ඒ වෙලාවේ තියෙන කණික සමාධියක්. කණික සමාධියක් කියලා කියන්නේ ඒ සංස්කාරයන් අරමුණු කරන අවස්ථාවේ පවතින සමාධියට. ඊට පස්සේ සෝවාන් ආරයන් වහන්සේ සකදාගාමි වෙන්න යනකොට දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ ආපහු. මොකද සක්කාය දිට්ඨිය දුර වෙලා. කාංකා විතරණ විසුද්ධිය ආය කරන්නට අවශ්‍ය නැහැ. මොකද හේතුව උන්වහන්සේ විචිකිච්ඡාව දුරු කරලා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මාර්ගය අමාර්ගය තේරුම් ගන්න විසුද්ධිය. ඒක අපි ඇත්තටම මේ අවබෝධ කරගන්නේ උපක්ඛිලේශයන් පහළ වෙච්ච වෙලාව. විදර්ශනා උපක්ඛිලේශ කියලා ටිකක් තියෙනවා. ආලෝක පස්සද්ධිය ආදී ඒවා පහළ වෙච්ච වෙලාවේ හරි මාර්ගය වැරදි මාර්ගය හරියටම තේරුම් ගන්නවා. සෝවාන් ආරයන් වහන්සේට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය නැවත පරිපූර්ණ කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක් සකදාගාමි වෙන්න යනවා නම්, සකදාගාමි කෙනෙක් අනාගාමි වෙන්න යනවා නම්, අනාගාමි කෙනෙක් රහත් වෙන්න යනවා නම් ඔහු අර යට කියපු විසුද්ධි සම්පූර්ණ කරලා තියෙන්නේ. චිත්ත විසුද්ධිය විතරක් අපිට ඕන නම් සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. ඉතිරි විසුද්ධි ටික සම්පූර්ණ වෙලා ඊට පස්සේ උන්වහන්සේට තියෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය නැවත ගැඹුරින් සිද්ධ කිරීමටයි. ඒක කරගෙන යනකොට ඥාපෝ ඥාන දර්ශන විසුද්ධිය ලෙස සකදාගාමි මාර්ගය පහළ වෙනවා. සකදාගාමි කෙනා අනාගාමි වෙන්නත්, අනාගාමි කෙනා රහත් වෙන්නත් ඒකමයි සිද්ධ කළ යුත්තේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධියයි ඕන් වඩන්නේ. එතකොට මේ විස්තරාත්මක පැහැදිලි කිරීම රතවිඳින සූත්‍රයේ සඳහන් වෙන්නේ නැත්තේ යකි ස්වාමීන් වහන්සේ. ඒක අපිට එතන අහන්න අමාරුයි නේද? ඒ කියන්නේ කෙටි දේශනා තියෙනවා. මොකද සාකච්ඡාව යන්නේ පුන්න ස්වාමීන් වහන්සේ, සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අතරනේ. එතකොට ඒක අපි වෙනුවෙන් කරපු දේශනාවකුත් නෙවෙයි. එතකොට ඒ දෙනමටම හොඳ අවබෝධයක් තියෙනවා ඒක සම්බන්ධයෙන්. ඒ නිසා සමහර දේශනා කෙටියෙන් දේශනා කරපු තැන් තියෙනවා, විස්තර වශයෙන් දේශනා කරපු තැන් තියෙනවා. අවසානයේ කොහොමත් රහත් වෙනවා නම් හතම පරිපූර්ණ වෙන්නට එපා. ඒ නිසා දේශනාවේ දෝෂයක් නැහැ. විස්තර වශයෙන් කෙරිච්ච බව කියන එක අපිට උත්තර දෙන්න අමාරුයි ටිකක්. අනවසන්නස බොහොම පින්තරවසන්නයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. දැන් බුදු කෙනෙක් බුදු වෙනකොට මේ මාර්ගඵල හතර එක ළඟ වගේ ලබා ගන්නවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරනවා. ථේරවාද ශාසනයේ හැටියට, ථේරවාද කියන ඉතිහාසයේ හැටියට බුදුරජාණන් වහන්සේ විදර්ශනා වඩන්නේ වෙසක් පුර 15ක් පොහොව දවසේ පෙරයම වඩන්නේ උන්වහන්සේ පෙරවිසු කඳ පිළිවෙල දකින නුවණ. මැදියමේදී සත්වයන්ගේ මරණය උප්පත්තිය දකින චතුප්පපාත ඥානය උපදවාගෙන බලනවා. ඊට පස්සේ අවසාන යාමේදී තමයි පටිච්චසමුප්පාදයට හිත යොමු කරලා විදර්ශනාව වඩලා ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන මාර්ගඵල ටික ලබන්නේ. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ පසු යමේදී, පෙරයම, මැදියම, අලුයම කියන කාලයේදී. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය කිහිපයක් ඇතුළත මේ ඥාන හතරම පහළ වුණා කියන එක තමයි ථේරවාද ශාසනය හැටියට කියන්නට තියෙන්නේ. තව බෞද්ධ නිකායවල තියෙනවා බුදුරජාණන් වහන්සේ දින 49ක් භවනා කරා කියලා. දින 49ක් බෝධි මුලයේ භවනා කරා කියන නිකායවල තියෙනවා. අපි ථේරවාදයේ ඉඳලා කතා කරන නිසා ථේරවාද ක්‍රමයේ හැටියට උත්තරය ලැබෙන්නේ. අලුයම කියලා ගත්තම සාමාන්‍යයෙන් අද අපි ගණනය කරන ක්‍රමයේ හැටියට අලුයම වැටෙන්නේ පැයකුත් විනාඩි 20ක් වගේ කාලයක්. පැය 4ක් තමයි යාමයක් වෙන්නේ. පෙරයම් පැය 4යි, මැදියම් පැය 4යි, අලුයම් පැය 4යි. නෑ සමාවෙන් පැය 4ක්. පැයක විනාඩි 20ක් නේ, පැය 4ක් සමාවෙන්. පැය 4ක් තමයි එක යාමයක්. එතකොට මේ පැය 4ක් ඇතුළත උන්වහන්සේට මේ මාර්ගඵල හතරම පහළ වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ දැන් වහන්සේ අනුශාසනා කරා දානයක් දුන්නාම ඒ කර්මය අනිත්‍යයි, විපාකයක් අනිත්‍යයි කියලා. දානයක් දුන්නම කර්ම ශක්තිය සීමා සහිතයි කියලා මම කිව්වේ නේද? ඔව්. ඔව්. ඒකයි. ඒකත් මේ දැන් සෝවාන් මාර්ග සිත ඒකත් ඒ විදිහටම අපි හිතන්න ඕනේ. ඒකෝ ඒක මොකද සාමාන්‍යයෙන් දැන් ඒකේ සමිත තුනක් අපි නිත්‍ය වශයෙන්ම ප්‍රහාණය කරනවා. එතකොට ඒ විපාක මාර්ග බල දක්වා ඒ ආකාරයෙන්ම අපි කල්පනා කරනවා කියලා සාමාන්‍යයෙන් දැක්ක අපි හස්නක්. හොඳයි. ඒකෙදී අපි තේරුම් ගන්නට ඕනේ දැන් දානයක් දුන්නම කෘත්‍ය දෙකක් වෙනවනේ. කර්ම ශක්තිය රැස් වෙනවා, ලෝභය යටපත් වෙනවා. කර්ම ශක්තිය රැස් වෙනවා, ලෝභය යටපත් වෙනවා. ඇත්තටම දානයක් දෙනකොට ගොඩක්ම ලෝභය වගේම ප්‍රබල වශයෙන්ම යටපත් වෙන එකක් තමයි මේ මගේයි කියා අල්ල ගැනීම. ඒ කියන්නේ දිට්ඨියට බර කෙලෙසියක් තමයි යටපත් වෙන්නේ ඇත්තටම. ලෝභය යටපත් වෙනවා. නමුත් ලොකු බලපෑමක් එනවා දිට්ඨියට, මගේයි අල්ල ගන්න ගතියට. තෘෂ්ණාවට බලවත් නැත්නම් දිට්ඨියටත් බලපානවා. ඒ නිසානේ දිට්ඨිය දුරු කරපු සෝවාන් නාරයන් වහන්සේ සිත්සේ දන් දෙන්නේ පයත වගේ. කියන්නේ අර පයත පාණී නේද? ඉල්ලන ඉල්ලන කෙනෙක්ට යාච යෝගී නේද? ඉල්ලන්න සුදුසුයි. අර භික්ෂුන් වහන්සේලාට තියෙනවනේ ශික්ෂාපද. දිගට හරහට සෝතාවන් නාරයන් වහන්සේලා දන් දෙනවා නම් අපිට දුප්පත් නම් ඔහු දුප්පත් සහ දිගට හරහට දන් දෙනවා නම් අපිට සම්මුති පවා තියෙනවා උන්ගේ දේවල් වලට ඉන්නපාත යන්න බෑ කියලා. මොකද දරුවන්ටවත් තියන්නේ නැතුව Tamanටව සලකන්නේ නැතුව දන් දෙන්නේ නැතු පුරුයි. මොකද සක්කාය දිට්ඨිය නැති නිසා. දහණයෙන් බලවත්ම බලපාන කෙලෙසියක් තමයි සක්කාය දිට්ඨිය, ලෝභයත් ඒ විදිහටම බලපාන. දැන් ලෝභය කොහොම එකේ තියෙන රාගය කියන එක. රාගය යටපත් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ලෝභය කියලා දානේ. ඒකට අසුභ භාවනාව වගේ කොටන්නට ඕනේ. ඒ නිසා දාණයෙන් අපි සක්කාය දිට්ඨිය සහිතව ලෝභේ තරමදුරට යටපත් වෙනවා. කර්ම ශක්තියක් රැස් වෙනවා. මේ දෙක දෙකක්. කෙලෙස් යටපත් වීම කියන එක එකක්, කර්ම ශක්තිය කියන එක තව එකක්. කර්ම ශක්තිය රැස් වෙන්නේ දානය නිසා. කෙලෙසිය කියන එක දානයට අදාළ දෙයක් නෙවෙයි. මේක වෙනමම තියෙන ධර්ම ටිකක් අපේ సంతානය අනුගතව කෙලෙස් ධර්ම. එතකොට දානය නිසා මේ කෙලෙසු යටපත් වෙනවා. ඉතින් කෙලෙසේ යටපත් වුණාම ඒ කෙලෙසේ යටපත් කරපු ක්‍රමය ප්‍රබලත්වය කියන එක දානේ නිත්‍ය අනිත්‍ය භාවයට හේතුවක් නෙවෙයි. ධානයේ නිසා ධානයේ හේතු කරගෙන යම් ශක්තියක් ඉතුරු වුණා නම් ඒක ධානය තුලින් ඉතිරි වෙච්ච ශක්තියක්. දානය සමා වෙන්නේ. දානය තුලින් ඉතිරි වෙච්ච ශක්තියක්. එතකොට ධානය අනිත්‍ය නම් ඉතිරි වෙන ශක්තියත් සීමා සහිත වීම තමයි අපිට පේන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් කියතන තර්කය. ඒක දැන් කෙලස් ටික නැති වෙනකොට, ඒ කියන්නේ උදාහරණ අපි අදලා පෙන්නුවොත් ඒක දැන් දානයක් දෙනවා. දානේ දෙනකොට ක්ලේශයෝ කෙලස්. හරිනේ කෙලස්. તો ධානයෙන් කෙලස් ටික යටපත් වීම කියලා එකක් වෙනවා. අපි අදා කරේ ඒක ගැන නෙවෙයි. දානය නිසා එකතු වෙන කර්ම ශක්තිය. කෙලස් කියන්නේ වෙනම ධර්මයක් නේ, දානයට සම්බන්ධයක් නැති දෙයක් නේ. එතකොට දානයේ හේතු කරගෙන කෙලස් වලට බලපෑමක් වුණාම කෙලස් යටපත් වීම කියලා එකක් තියෙනවා. දානයේ නිසා ඉතිරි ශක්තිය කියලා එකක් තියෙනවා. මේ ශක්තිය තමයි සීමා සහිත වෙන්නේ. කෙලස් යටපත් වීමේ එක තීරණය කරන්න වෙන්නේ දානයේ ප්‍රබලත්වය උඩ. දානයේ කොතරම් ප්‍රබලද? මේකේ සීමා සහිත සීමා රහිත බහටවගේ ප්‍රබලත්වය. ප්‍රබලත්වය උඩ මේ කෙලස් කතරම් ප්‍රබලද? මේ දෙකම මත තමයි මේක තීරණය වෙන්නේ. මේ දෙන්නගේම ප්‍රබලත්වය උඩ තමයි මේක යටපත් වීම ආදී තීරණය වෙන්නේ. කර්ම ශක්තිය කියන එක දහණය මත පමණක් තීරණය වෙච්ච දෙයක්. එතකොට මාර්ගසිත ගත්තම අපි ගමු මාර්ගසිත. මාර්ගසිත ගන්නකොට සමහර කෙලෙස්, සියලු කෙලෙස් නෙමෙයි. සියලු ක්ලේශ, සමහර කෙලෙස්, ඇතම් ක්ලේශ දුරු වෙනවා. මොකද මේවා ප්‍රබලයි. ඒ නිසා මේවා දුරු වුණා. මේකට දරන්න බෑ මේකේ තියෙන බලය. මේකෙන් කර්ම ශක්තියක් රැස් වෙනවා. මේ කර්ම ශක්තිය සීමා සහිතයි. මොකද මාර්ගසිත කියන්නේ එක සිතක්. මේක සීමා සහිතයි. මේකේ අසාමාන්ත ශක්තියක් වෙන්නේ නැහැ. ඊළඟ කතාව තමයි මේ කර්ම ශක්තිය මේ කුසලයක් වුණාට දානය නිසා ප්‍රතිසන්දියක් ලබා දෙන්න පුළුවන්. ජීවිතයක් උපදිනවා. ජාතිය, ඒ නිසා ජරා මරණ ආදී සිද්ධ වෙනවා. මතක තියාගන්න ඕන ඊළඟ කරුණ මාර්ගසිතෙන් කර්ම ශක්තියක් රැස් වුණාට ප්‍රතිසන්දියක් ලබා දෙන්නේ නැත. ප්‍රතිසන්දි ලබා දීමක් නැහැ මාර්ගසිතෙන්. ප්‍රතිසන්දිය කියන්නේ දුකනේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ නේද? මාර්ගසිතෙන් ප්‍රතිසන්දියක් දෙනවා කියන්නේ තවත් දුක උපදවනවා කියන එකක් නේ. ඒ නිසා මාර්ගසිතෙන් මේ ප්‍රතිසන්දි ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අපිට අහන්න බෑ මාර්ගසිතෙන් උපදින ජීවිතය නිට්ටයද අනිත්‍යද කියලා අහන්නට බෑ. මොකද ඒකෙන් ජීවිතය ලබා දෙන්නේ නැහැ. ඒක නිසා උපදින්නේ ඵලසිත. ඒ ඵලසිත උපදින්නටත් භාවනා උත්සාහ කරන්නට ඕනේ. උත්සාහය සහ මාර්ගසිතේ ශක්තිය කියන දෙකෙන්ම තමයි ඵලසිත උපදින්නේ. මේ ඵලසිත අනිත්‍යයි. ඒක ඉපදෙනවා නිරුද්ධ වෙනවා. ඉපදෙනවා නිරුද්ධ වෙනවා. ඒක හැමදාටම තියෙන එකක් නෙවෙයි. ඒක මේ මාර්ගසිතේ ශක්තිය සීමා සහිතයි. මේක ප්‍රබල ශක්තියක්. ඒ නිසා බොහෝ ගල් ආත්ම භාව ගණනාවක් ඵලසිත උපදින්නට පුළුවන්. ඒක පුළුවන් දෙයක්. ඉතින් මේ කියපු ක්‍රමයට ප්‍රතිචාර දැන් කෙනෙක්ට තව ප්‍රතිතර්කයක් අහන්න පුළුවන්. තව ප්‍රශ්නයක් එන්නට පුළුවන්. ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලැබුවගෙන අපායට යන්නේ නැහැ සුගතියට විතරයි යන්නේ. එතකොට එහෙනම් මාර්ගසිතෙන් ප්‍රතිසන්දි ලබා දෙන්නේ නැහැ කියලා කිව්වේ. නෑ මාර්ගසිතෙන් කරලා තියෙන්නේ අපායට හේතු වෙන දැන් අපි අපාය උපදිනවා. සුගතිය කාම භවය උපදිනවා. බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. ඒ උපදින්නේ කර්මයක් නිසා. කර්මයක් නිසා උපදින. ඒ කර්මයට තනියම ප්‍රතිසන්දිය දෙන්නට බෑ. සංයෝජනවල උපකාරය අවශ්‍යයි. සක්කාය දිට්ඨිය ආදී සංයෝජන තිබුණොත් තමයි අකුසලයන්ට අපායේ ප්‍රතිසන්දියක් දෙන්න පුළුවන්. කාම රාගය ප්‍රහාණය වෙලා නැත්නම් තමයි කුසලයකට කාම ලෝකයේ ප්‍රතිසන්දි දෙන්න පුළුවන්. රූපාරූප රාග ප්‍රහාණය වෙලා නැතිනම් තමයි ධානාසිතකට බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දි දෙන්න පුළුවන්. ඒ නිසා මාර්ගඵල සිද්ධ වීමෙන් කරන්නේ ප්‍රතිසන්දියට හේතු වෙනවා නම් කර්ම ක්ලේශ දෙකම ඒ ක්ලේශ ධර්මයෝ නැති කිරීමයි. අපායට හේතු වෙන කෙලෙස් නැතිවීම නිසා අපාය උපදින්නේ නැහැ. ඔබට උපදින්නට තියෙන්නේ සුගතිය විතරයි. හැබැයි මේ උප්පත්තිය සිද්ධ වෙන්නේ එක්ක දානයක් නිසා, සීලයක් නිසා, ලෞකික භාවනාවක් නිසා, වෙන කුසල කර්මයන් නිසා. බ්‍රහ්ම ලෝකයේ උපදිනවා නම් ඒ උපදින්නේ ධාන හිතේ ප්‍රතිඵලයක් නිසා. නැතුව අනාගාමී සිතේ ප්‍රතිසන්දිය නෙවෙයි බ්‍රහ්මාත්ම භාවය. අනාගාමී ලෝකෝත්තර සිත් සියල්ලක්ම දුකට පටහැනි දුක නසන්නක් ලෝකෝත්තර සිතකින් ප්‍රතිසන්දියක් දුන්නොත් ජීවිතයක් දුන්නොත් ඒක ථේරවාද ධර්ම න්‍යායයට පටහැනි. මොකද හේතුව ලෝකෝත්තර සිතෙන් දුක ඉපදෙවුවා වෙනවා. ඒ නිසා ඒකත් මා අතිරේක කරුණක් ලෙස කීවේ. ඒ ඔබගේ ප්‍රශ්නෙට තියෙන අපේ උත්තරය තමයි දෙන්න තියෙන්නේ කෙලෙස් දුරු වීම කියන එක කර්මයේ ශක්තියේ සීමා සහිත රීමා රහිත භාවයට තීරණයකට ගලප ගන්නට සුදුසු නැහැ කියන එක. තෙරුවන් සරණයි. කියන වනම් මේ උදාහරණ ලොකුත් නැද්ද කියලා මේ අපි ඉතල මහා ධම්පස්සා කරුවා ඒක. ඒක සෝවාන් එක්ස්ප්ලෝර් කරේ සෝවාන් ඒකවල ඉස්සරදී මනුස්ස ලෝකේ ඉපදෙන්නේ නැහැ කියලා නෑ නේද කියන්නේ. ඒකේ තියෙන්නේ දේශනාවේ තියෙන්නේ මෙහෙමනේ දේවේසුච මනුස්සේසුච සත්තක්කත්තුං සන්ධාවිත්වා කියලා වචනයක්. ඒ කියන්නේ සත්තක්කත්තුං උපදිනවා කියන්නේ. ඉතින් සමහර ආචාර්ය ලෝකෙන් කියනවා මනුස්ස ලෝකේ 7යි දිව්‍ය ලෝකේ 7යි කියලා 14ක් කියලා සමහර ආචාර්ය මතයක් තියෙනවා. නමුත් ඒක නෙවෙයි ථේරවාද මතය. මොකද රතන සූත්‍රය එනවනේ නතේ භවං අට්ඨමං ආදියන්ති කියලා. ඒ නිසා දෙවියන් අතරද මනුස්සයන් අතරද දෙවියන් අතරද මනුස්සයන් අතරද ඒක මාරුවෙන් මාරුවට හෝ කෙසේ හෝ හත් වරක් කියන එක තමයි දේශනාව. කාම ලෝකයේ තමයි මේ හත් භාවයේ තීරණය වෙන්නේ. එතකොට ඔබතුමාගේ ප්‍රශ්නය ගත්තම මම කියවලා තියෙන එකේ හැටියට සමන් දන්න තොරතුරු හැටියට ආර්යයන් වහන්සේ කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදිච්ච කතාවක් අපි අහලා නැහැ. හැබැයි උපදින්න පුළුවන් බව තමයි දේශනාවේ තියෙන්නේ. ඒතර අටුවාවේ කියනවා එහෙම කෙනෙක් බැරි වෙලා හරි උපදිනවා නම් එතුමා උපදින්නෙම සම්‍යක් දෘෂ්ටික පවුලක ධනවත් පවුලක ඉපදිලා ඉන්නකොට ජාති ස්මරණක් ඥානෙ තිබුණේ නැත්නම් ඔහුට Taman සෝවාන් බව දන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැබැයි ඔහු අතින් ප්‍රාණඝාත ආදී පංච කර්මය සිද්ධ වෙන්නේ නැහැ. පංච අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. යම් දවසක ශාස්ත්‍රීය ධර්මයේ ශ්‍රවණය කරා නම් ඔහුට Taman ආර්යයන් වහන්සේ කෙනෙක් කියන එක ප්‍රත්‍යක්ෂ වෙනවා. එදාට ඔහු ඒක තේරුම් ගන්නවා. ජාතිස්ත්‍ර ඥානෙ තිබුණොත් අර පෙර භවයේ සිහි වෙන අය ඉන්නවනේ. ඒ වගේ කෙනෙක් තිබුණොත් නම් ඒක ගැටලුවක් වෙන්නේ නැති වෙයි. නමුත් එහෙම තොරතුරක් නැහැ. හැබැයි සක්කපඤ්ඤ කියන සූත්‍රයේහි සක්කපඤ්ඤ කියන සූත්‍රයේ දීඝනිකායේ සක්‍ර දෙවිඳුරෝ සෝවාන් මාර්ගඵල ලබනවානේ දේශනාව අවසානයේදී. ඒ වෙලාවේ එතුමා කියනවා තමන්ගේ තියෙන රුචියක්, තමන්ගේ බලාපොරොත්තුවක්. ඒක ගාතාවක ඉන්නේ අවසාන සූත්‍රයේ අවසානයේදී. එතුමා කියනවා මට බලාපොරොත්තුවක් තියෙනවා මනුස්ස ලෝකේ උප්පත්තිය ලබන්නට. දැන් සෝවාන් වෙලා ඉවරයි. මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබලා මහානදම් පුරන්නට කැමැත්තක් තියෙනවා කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඒකත් තව සාධකයක්. ඉපදිච්ච බව නෙවෙයි, උපදින්නට කැමැති බව, ඔහු ප්‍රාර්ථනා කරන බව ගැන කියවෙනවා. ඒ නිසා සෝවාන් වහන්සේලා මනුලෝව උපදිනවා කියන එකට මම දන්න තරමින් සහ මම අහලා තියෙන ප්‍රමණින් ඕක තමයි අපිට කියන්නට තියෙන්නේ. කියන්න තියෙන උත්තරේ. ඒකෙදි මම තව කරුණක් පොඩ්ඩක් මතක් කරන්නම්. ඒකෙදි අපි තව කරුණක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ථේරවාද ශාසනයේ හැටියට. ථේරවාද ශාසනයේ හැටියට සෝවාන් ආර්යයන් වහන්සේ උපදින්නේ හත්වරකට වඩා උපදින්න නැහැ කියලා අපි කියනවා. නමුත් මේක කතා කරන්නට ඕනේ යම් කරුණක් සහිතව. එකපාර නෙවෙයි. එකපාර නෙවෙයි. සෝවාන් ආර්යයන් වහන්සේ සෝතාපන්න පුද්ගලයා පුද්ගලයාගේ ඉතිරි ජීවිත ගත්තොත් උපරිම කාම භවයේ ඉතිරි ජීවිත ගත්තම භව දෙකක් තියෙනවානේ. කාම භවය, රූපාරූප භවය. රූපාරූප භවය කියන්නේ බ්‍රහ්ම ලෝක. සෝවාන් ආර්යයන් වහන්සේට කාම භවයේ උපරිම 7යි. කාම භවයේ උපරිම 7යි. රූපාරූප භවයේහි සීමාවක් දක්වා නැහැ. ඒකෙන් කියන්නේ ඔහු කෙලවරක් නැතුව රූපාරූප භව උපදිනවා නෙවෙයි. සම්බෝධිපර නියතෝ සම්බෝධිපරායනෝනි. මනිම නිවන් දකිනවා. නමුත් 7කට වඩා යන්න පුළුවන්. සකදාගාමි වහන්සේ කාම භවයේ උපරිම 2යි. උපරිම ඉතිරි ජීවිත. රූපාරූප භවයේ සීමා දක්වා නැත. මම කියන සීමා දක්වා නැත කියලා කියනවා. අනාගාමි ආර්යයන් වහන්සේ කාම භවයේ නැහැ. රූපාරූප භවයේ සීමා දක්වා නැත. ඒ කියන්නේ අහවල් භාව කිහිපයක් කියලා සීමාවක් දක්වලා නැහැ. රහතන් වහන්සේ මේ කිසිදු භවයක නැහැ. දැන් කෙනෙක්ට හෙන්නට පුළුවන් කොහොමද මේක අපි ඇයි මෙහෙම වුනේ? නතේ භවං අට්ඨමං ආදියන්ති කියලා පැහැදිලි දේශනාවක් තියෙනකොට හි දක්වලා නැහැනේ කාම භවය විතරක් කියලා. ඒ තියෙන්නේ භව 7කට වඩා යන්නේ නැහැ කියන එක. ඒක අපිට ලස්සන පැහැදිලි කරගන්න පුළුවන් ලස්සන තැනක්. අපි දන්නවා උද්ධංසෝට අකනිට්ඨ ගාමී කියලා පදයක් එනවා අපේ ත්‍රිපිටක පාළියේ. උද්ධංසෝත අකනිට්ඨ ගාමී. තියෙනවානේ සුද්ධාවාස 5ක්. සුද්ධාවාසයේ ආවිහෙ ඉපදිලා අතප්පේට, අතප්පේ ඉපදිලා සුදස්සයට, සුදස්සියල සුදස්සියට, ඊට පස්සේ අකනිට්ඨාවට. අකනිට්ඨාවටම ගිහිලා පිරිනම් පාන අය ගැන ඉන්නවා. ඒක තමයි උද්ධංසෝත අකනිට්ඨ ගාමී කියලා කියන්නේ. ඒකේ අනාගාමීන් වහන්සේලා 4 ගොල්ලක් ඉන්නවා. උද්ධංසෝත න අකනිට්ඨ ගාමී, න උද්ධංසෝත අකනිට්ඨ ගාමී, න උද්ධංසෝත නේ උද්ධංසෝත න අකනිට්ඨ ගාමී, උද්ධංසෝත අකනිට්ඨ ගාමී. උද්ධංසෝත අකනිට්ඨ ගාමී කියන කෙනා අවිහෙය ඉපදුනොත් භව 5කට යනවා. අවිහත් සහිතව උපදිනවා. සුද්ධාවාස න්‍යායය තමයි යමක ප්‍රකරණේ හැටියට දෙපාරක් එක භවය උපදින්නේ නැහැ. සුද්ධාවාස තලයට ආවෙන් එළියට යන්නේත් නැහැ. ඒ කියන්නේ අරූපෙට යන්නේ නැහැ. සුදස්සේ ඉපදුනොත් සුදස්සේ සහිතව අතප්පේ ඉපදුනා අතප්පේ සහිතව බව හතරක් උපදින්න පුළුවන්. අකනිට උද්දන්සෝත අකනිට ගහමු වුණොත්. එහෙම අනිවාර්ය නෑ. කෙනෙක් අතප්පේ ඉපදිලාම නිවන් දකින්න කෙනෙකුත් ඉන්නවා රහත් වෙලා පින්නම් පාරේ. සුදස්සේ ඉපදුනොත් සුදස්සේ සහිතව තුනක්. සුදස්සේ ඉපදුනොත් සුදස්සේ සහිතව දෙකක්. අකනිට්ටා ඉපදුනොත් එයා උද්දන්සෝත නෑ. එයා අකනිට්ටායි පිරිනම් පාරේ. අකනිට්ටා ඉපදිච්ච කෙනා නැවත උප්පත්තියක් ලබන්නේ නෑ. එතකොට උද්දන්සෝත අකනිට්ට ගාමී කියන පදයේ හැටියට මෙයා උපරිම වශයෙන් ආත්ම භාව පහක් උපදින්නට පුළුවන්. ආත්ම භාව පහක්. දැන් අපි හිතමු මේ කාම භවය රූප භවය කියන බෙදීමෙන් තොරව කාම භවය රූප භවය කියන බෙදීමෙන් තොරව ඉතිරි ජීවිත කියන එක අපි සාමාන්‍යයෙන් සූත්‍රයේ දක්වන ක්‍රමයට බොහෝ සූත්‍රවල දක්වන ක්‍රමයටම කාම භවයේ විභූ භවය කියලා බෙදලා නැහැ. මමනේ දැම්මේ මේ කාම භවය රූප භවය කියලා. අපි නිකන් තියෙන ක්‍රමයට ගත්තොත් නතේ භවං අට්ඨමං ආදියන්ති උපරිම 7යි. 8 වෙනි එක නෑ. හරි. උපරිම 7යි ජීවිත. සකදාගාමි කෙනා කොහොමද කියලා දෙන්නේ? ඉදපත්හා තත්ත පරිනිබ්බහයි මෙහි සකදාගාමි වෙලා එහි පිරිනවම් පාන කෙනා. තත්තපත්වා ඉද පරිනිබ්බහයි එහි සකදාගාමි වෙලා මෙහි පිරිනවම් පාන කෙනා. ඉදපත්වා ඉද පරිනිබ්බායි මනුස්ස ලෝකෙ ඉපදී මනුස්ස ලෝකේ සකදාගාමි වෙලා නැවත මනුස්ස ලෝකෙ ඉපදিলা පිරුණම් පාන කෙනා. තත්තපත්වා තත්ත පරිනිබ්බායි දිව්‍ය ලෝකේ ප්‍රතිසන්දි සකදාගාමි වෙලා දිව්‍ය ලෝකෙම නැවත ඉපදিলা පිරුණම් පාන කෙනා. ඉදපත්වා තත්ත උප්පට්ඨත්වා ඉද පරිනිබ්බායි මෙලව සකදාගාමි වෙලා එක භවයක් ඉපදුනා දිව්‍ය ලෝකේ නැවත මනුලෝ ඉපදිලා පිරිනවම් පාන කෙනා. ඔය එතකොට එයාට උපරිම වශයෙන් භව දෙකයි සූත්‍රයේ හැටියට හම්බ වෙන්නේ. හරිනේ පහට හතර වල අඩු වෙන්න එපයි. මොකද එන්න එන්න භවයේ අඩු වීමනේ න්‍යාය විය යුත්තේ. වැඩි වෙන්නට බෑනේ කෙලස් අඩු වෙන්න අඩු වෙන්නට. එතකොට දේශනාවේ හැටියට ඔහුට උපරිම භව දෙකයි. උද්දන්සෝත අකනිට්ඨ ගාමී පුද්ගලයා අපි පොදුවේ ගත්තොත් අපිට හවු වෙනවා උද්දන්සෝත අකනිට්ඨ ගාමී පස් ආත්ම භව පහක් උපදින්නට පුළුවන්. ආත්ම භව පහක් අවිහේ ඉඳලා සුද්ධාවාසය දක්වා අකනිට්ඨාව දක්වා. දැන් මෙතන තේරෙනවා මේක විය නොහැකි. අනාගාමීන් වහන්සේට සකදාගාමී වහන්සේට වඩා ජීවිත හම්බ වෙනවා මේකේ හැටියට. එහෙනම් කොහොමද මේ ගැටලුව? ඒ කියන්නේ මේකෙන් තේරෙනවා අපි නිකම්ම ජීවිත ගත්ත ගමන් කෙලින්ම මෙතන ප්‍රශ්නේ හිටිනවා උත්තර විසඳිය නොහැකි. තේරවාදයේ අර්ථකථා සම්ප්‍රදාය හැටියට මේක විස්තර කරන්න. කාම භවයේ සහ රූප භවයේ. කාම භවයේ සහ රූප අරූප භවයේ. මේ කොහොමද විස්තර වෙන්නේ? සෝවාන් ආරයන් වහන්සේට කාම භවයේ 7යි රූප භවයේ නියමයක් නැත. දක්වා නැත. සකදාගාමීන් වහන්සේට කාම භවයේ 2යි උපරිම රූප අරූප භවවල නියමයක් නැත. අනාගාමීන් වහන්සේට කාම භවේ නැහැ. න ආගාමී රූපාරූප භවේ නියම නැත. දැන් බලන්න. කෙලස් අඩු වෙනකොට උප්පත්ති ප්‍රමාණය අඩු වෙලා අප්‍රති ප්‍රමාණය කියන එක නෙවෙයි ගත යුත්තේ කාම භවේ උපදින්නේ රළු කෙලස් සහිත කෙනා රූපාරූප භවේ උපදින්නේ රළු කෙලස් කාම භවේ උපදින්නේ රළු කෙලස් නැති වුණාම ඔහුට මේ කාම භවේ උපදින්නට බෑ. අපිට පැහැදිලිනේ කාම භවයේ නැති වෙලා රූප භවයේ පමණක් උපදිනවා කියන එකම තියෙනවා රළු කෙලෙස් නැති වෙලා යාට. ඒ නිසා උන්වහන්සේ කාම භවයේ බිඳුවා. එතකොට බලන්න අඩු වෙච්ච හැටි 7ක් වුණා කාම භවයේ 2ක් වුණා කාම භවයේ 0ක් වුණා කාම භවය. මේක ගැන කතාවක් කරලා නැහැ උන්වහන්සේලා ගැන. රූප අරූප භවයේ ඔක්කොම උපදින්න පුළුවන්. රහතන් වහන්සේ මේකේ උපදින්නෙත් නැහැ. ඒ නිසා ථේරවාදයේ හැටියට ආර්යයන් වහන්සේලාට ඉතිරි ජීවිත අපි කතා කළ යුත්තේ කාම භව රූප භව කියන දෙකට කඩලා මේ විදිහටයි. ඒ නිසා ථේරවාදීන්ගේ හැටියට නතේ භවං අට්ඨමං ආදියන්ති කියන එක අපි ත්‍රිපිටකයේම සෝදලා බැලුවට පස්සේ එකිනෙකට පරස්පර විරෝධී නොවන ලෙස විස්තර කරනවා නම් අනාගාමීන් වහන්සේට සකදාගාමි කෙනාට වඩා උප්පත්ති වැඩි වෙන්නේ කියන උබතෝකෝටික ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙන විදිහට මේක විසඳනකොට පුරාණ ආචාර්යවරු පවසන්නේ මේක මේ ඒක සංයෝජන න්‍යාමයෙන් ගත්තම සංයෝජන න්‍යාමයෙන් ගත්තම් බලන්න කාම රාග පටිකාම රාගයේ මුහුට තියෙනවා. ඒ නිසා කාම භවය උපදින්නට පුළුවන්. Rupa kamarage sakadagami kinatata thiyena rupa raga rupa ragath thiyenawani. දැන් ආරයන් සෝවන් ආරයන් වහන්සේට රූප රාග අරූප භාග වල ભેදයක් නැහැ. ඒක දුර වෙලා නැහැ. සකදාගාමී කෙනා දුර නැහැ. ඒ නිසා උන්වහන්සේලාට රූප අරූප භවවල උපදින්නට පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. ඒක නියමයක් දක්වලත් නැහැ. කාම රාගයේ යම් ප්‍රමාණයකට අඩු වෙනවා. යම් ප්‍රමාණයකට අඩු වෙනවා සෝවන් වෙනකොට. ඒ නිසා තමයි කාම මිච්ඡාචාරය වගේ එකක් කරන්නට බෑ. කාම රාගය නිසා සොරකම වගේ එකක් කරන්නට බෑ. ඒ නිසා කාම භවයේ උප්පත්ති සීමිත වෙනවා. මොකද ඒකේ ප්‍රධානම හේතුව සක්කාය දිට්ඨිය නැති නිසා ප්‍රබල කාම රාගය දුර්වල වෙලා දවසක අනිවාර්යෙන් මෙයා කෙලෙස් නසනවාමයි. ඒතේ දුර යන්නේ නැහැ. සකදාගාමී කෙනා දෙකට එහා යන්නේ නැහැ. ඒ තරම්ම කෙලෙස් දුර්වල වෙලා. අනාගාමී කෙනාට කාම භවයේ උපදින්නේ නැහැ නැවත. රහතන් එයාට උපදින්න තියෙන රූප අරූප භව විතරයි. රහතන් වහන්සේට ඒ භවය නැහැ. ඒ නිසා මම එකක් කතා කරේ. ඒ කරුණත් ශාසනය අපි තේරුම් ගත යුතු දෙයක්. තේරවාද මූලධර්මයන්ට අනුව මම හිතනවා ඔබතුමාට තියන අර පළවෙනි උත්තරයට අමතර උත්තරයක් තමයි මේ ලබා දුන්නේ. ඒ උත්තරය පැහැදිලි වෙන්නට ඇති කියලා. ඒ විතර ඒ ප්‍රශ්නේ විතරයි. හරි හරි හරි. ඒකෙදි ඒකේ නියමයක් නැහැ කියන එකේ තේරුම දැන් එන්නේ උද්දන්සෝට අකනිට්ට ගාමිනී මහත්මයා. එතකොට ථේරවාදයේ හැටියට අපි එනවා අපි ගත්තොත් එහෙම අභිධර්ම පොත්වලින් අපි විස්තර කරගන්නකොට ඒක කෙලින්ම පෙළෙන් පාඨය ලෙස ගන්නට බෑ. ථේරවාදයේ අර්ථ විවරණය කරලා තියෙන ක්‍රමයට. අර්ථ විවරණය කරලා තියෙනට සහ ඒ සමහර කතා ප්‍රවෘත්ති අනුව අනාගාමීන් වහන්සේ සුද්ධාවාසයේම ඉපදී යුත්තේ කියලා නියමයක් නැහැ. උන්වහන්සේලා යට බ්‍රහ්ම ලෝකවල උපදින්නට පුළුවන්. යමක ප්‍රකරණයේ හැටියට අරූප ලෝකයේ උපදින්නටත් පුළුවන්. සුද්ධාවාසයට යනවා අනාගාමීන් වහන්සේලා චතුර්ථ ධානලාභී අනාගාමීන් වහන්සේ. ඒ නිසා අනාගාමීන් වහන්සේ යට බ්‍රහ්ම ලෝකවල උපදින්නට පුළුවන්. එතකොට බ්‍රහ්ම පාරිසච්චයේ ඉපදිලා බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය, පරිත්තාභ, අපමානව මේකේ පිළිවෙලට ඉඳට යන්නට පුළුවන්. ඒ නිසා තමයි අසඤ්ඤ සත්‍ය විතර උපදින්නේ නැත්තේ පහකට සීමා කරන්නේ නැහැ. ථේරවාද සම්ප්‍රදාය මම දැන් සම්ප්‍රදාය කියලා කියන්නේ අටුවා ටීකා ආදී විස්තර දෙක දෙන ක්‍රමයට. ඒකේ හැටියට ආරයන් වහන්සේ නමක් බ්‍රහ්ම ලෝකයේ ඉපදුනාම ආරයන් වහන්සේ නමක් බ්‍රහ්ම ලෝකයේ උපදුනාම යට බ්‍රහ්ම ලෝකයක උපදින්නේ නැහැ. නැවත කාම භවයට පැමිණෙන්නේ නැහැ. නැවත කාම භවයට පැමිණෙන්නේ නැති එක අපිට සූත්‍රයකින් උප කරන්න පුළුවන්. ඒක තමයි උන්නාබ සූත්‍රයේදී. උන්නාබ සූත්‍රයෙන් උත්තර ගන්න පුළුවන් ආරයන් වහන්සේ කෙනෙක් සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක් රූපාරූප භවයට මේ තව කතාවක් කියන්නේ. මම රූපාරූප භවයට ගියාම කාම ලෝකයට එන්නේ නැහැ කියන එක. අපේ තියෙන අටුවා සම්ප්‍රදායයේ කියනවා සෝවාන් ආරයන් වහන්සේ නමක් කවර හෝ ආරයන් වහන්සේ නමක් රහත් නොවිච්ච බ්‍රහ්ම ලෝකයක ඉපදුනා නම් යට බ්‍රහ්ම ලෝකයකට එන්නේ නැහැ. කාම ලෝකය ගැන කතාවක්වත් නැහැ. හැබැයි ඉහළ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒ බ්‍රහ්ම ලෝකයේ ద్వාර කිහිපයක් ඉපදිය හැකියි. ප්‍රතිසේධ කළා නැහැ. ඒකට පදනම මම දන්නේ නැහැ මොකද්ද කියලා. ඒ කියලා දින ප්‍රති ඒක ඉපදිය හැකියි. ඒ නිසා තමයි මෙතන අටුවාවල නියමයක් නැහැ කියන වචනේ දාලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ කෙලවරක් නැතුව ඔහෙම ඉන්නවා කියලා. ඒ කෙලෙස් නැසිස අනිවාර්යෙන් ඉක්මනටම පිරිනොම් පානවා. ඒක ගැන මොකද දේශනාව තියෙනවා නියතෝ සම්බෝධි පරායනෝ කියලා. නමුත් අපිට පහකට සීමා කරන්නට බැරි ප්‍රශ්නයක් තියෙනවා තොරතුරු අනුව. ඒ නිසා සම්ප්‍රදාය හැටියට මම පහක් කියන්නේ නැතුව නියමයක් නැහැ කියන එක තමයි කියන්නේ. අර උන්නාබ සූත්‍රයේදී හැටියට ඒක බලන්න මේ උන්නාබ සූත්‍රයේ තියෙනවා පෙළේ ඒකෙදී අවසානයේදී උන්නාබ බ්‍රහ්මණතුමාට ධර්මයේ දේශනා කළා. එතුමා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ උන්නාබ මාව වෙහෙසුවේ නැහැ. ඉතා කෙටි ධර්ම දේශනාවකින් මොහු ධර්මය අවබෝධ කරා. සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන සංයෝජන තියෙන මොහු දුරු කළා. ඊට පස්සේ දේශනා කරනවා යම් හේකින් මේ සමයේදී විශේෂව පදයක් දාලා කියනවා. මේ කාලයේදී ඔහු කාලක්‍රියා කළොත් බ්‍රහ්ම ලෝක පරායන වෙලා ඒකේ වචන ටික තියෙන වෙන ක්‍රමයකට පාලි වචන බ්‍රහ්ම ලෝක පරායන වෙලා මෙවත මෙහි නොයන අනාගාමී කෙනෙක් වෙනවා. මොකද්ද අනාගාමී කෙනෙක් වෙනවා කියන එක? ඒ කියන්නේ අනාගාමීන් වහන්සේ කෙනෙක්ගේ ස්වરૂපයෙන් ඔහු හඳුන්වනවා. හැබැයි විශේෂණ පදයක් දානවා. මේ වෙලාවේ කාලක්‍රියා කළොත්. ඒක උන්නාබ සූත්‍රයේ දකින්නට පුළුවන්. අටුවාවේ විස්තර කරනවා මේ කියන්නේ මොකද්ද? උන්නාබ බ්‍රාහ්මණ තුමා අභිඥා සෝවාන් වෙනකොට ධානලාභීව සෝවාන් වෙන්නේ. සමත ධානලාභීව. සමත ධානලාභියෙක් සෝවාන් සමත ධානලාභියෙක් කරුණිය කරාම බ්‍රහ්ම ලෝකේ උපදිනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට එතුමා බ්‍රහ්ම ලෝකේ උපන්නොත් සංයෝජන තුනක් දුරු කළා කාම ලෝකෙට ඉන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ මැර ගියොත් ඒ කියන්නේ ධානයෙන් පිරෙහෙන්නේ නැතුව මිය ගියොත් ධානයෙන් පිරෙහෙයි. ඒකයි කිව්වේ මේ කාලයේදී. නියමයක් තිබ්බේ නැහැ. මේ කාලයේ මිය ගියොත් ධානයෙන් පිරෙහෙන්නේ නැතුව බ්‍රහ්ම ලෝක පරායන වෙලා නැවත ආගමන අනාගාමී හොති. එහෙම පිරිනවම් පානවා. තත්ත පරිනිබ්බායි. ඒ වගේ පුද්ගලයන්ට ථේරවාදය කියන්නේ ඥාන අනාගාමී කියලා. ඥාන අනාගාමී කියලා කියන්නේ සෝවාන් සකදාගාමී වෙච්ච ධානලාභී ආර්යයන් වහන්සේලා බ්‍රහ්ම ලෝකෙට ගියාම කාම රාගය ප්‍රහාණය නොවුනත් ඒ කෙලෙස් වල තියෙන අඩු බව මාර්ග ඥානයේ බලය නිසා කෙලෙස් දුර්වල වෙලා තියෙන නිසා පෘතුග්ජනෙක් වශයෙන් නැවසේ වගේ නැවත පල්ලෙහාට ඉන්නේ බ්‍රහ්ම ලෝකයේම පිරිනවන් පානවා කියන එකයි ථේරවාදය. ඒක ගන්න උන්නාබ සූත්‍රයේ දැක්වෙන පාඩය අනුසාරයෙන්. එනිසා ඔබතුමාගේ ප්‍රශ්නේ මම තවත් අතිරේක කරුණක් ඉදිරිපත් කරේ. ඔබතුමාගේ ප්‍රශ්නෙට කියන්න වෙන්නේ මම පහකට සීමා නොකරේ අන්න අර කියන හේතු මත. එහෙනම් අපි කාල වේලා බොහෝ ඉක්මවා ගිහිල්ලා තියෙනවා. අපි නවත්තමු. මේ ප්‍රශ්න තියෙනවා නම් අනිත් දවස්වල ඒක අහන්නට පුළුවන්. සහ ඒ අර WhatsApp group එකේ උනත් මේ ප්‍රශ්න යොමු කරන්නට අපි කාල වේලාවන උත්තර දෙනවා. මේ කාලේදී මම අපි අර අභිනවයෙන් ඉදිරිමින් පවතින කරුලගස්සව අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ සාකච්ඡා වගේකට සහභාගී වෙමින් ඉන්න නිසා උත්තර සපයන්නට අමාරුයි. WhatsApp එකේ ඒක ලබන සඳුදා ඉඳලා අපිට ඒ කටයුතු කරන්නට පුළුවන්. එහෙනම් අපි රසපත් කරගන්න යුතුනා වූ කුසල සම්භාරය අප සෑම දිනාටම ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසීමටම හේතු වේවා. මේ කුසල සම්භාරය බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් පැවතීමටම උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු